சபை காலே சபை அந்தே பிராத்வியமன அழகான பிரிவாயில லேக் ஹவுஸ் அபிமானிய சிலுவில சிப்பகன் தல்வன நெப்பகன் கண்வன தாருகா பெலஹரின் எஹாலவட்ட கேந்தன ஜோதிஷே நின்வலலு புலுல் கல ஜாதியே புவத் பத சுபசித்த லேக் ஹவுஸ் பிரகாஷனையா අයිබෝන් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා සමස්ත ලෝකවාසීන්ට විශේෂයෙන්ම අපි රේඩියෝ දිනමින හරහා ඔබේ ජීවිතය පිළිබඳ කතා කරනවා කියන වග අපි සිහිපත් කළා අදත් අපි සූදානම් විශේෂයෙන්ම ලංකාවේ ජ්‍යොතිෂ සම්බන්ධයෙන් මෑත කාලීනව බොහෝ දිනක් අවධානය යොමු කරපු කාරණා ගණනාවක් තිබෙනවා මේ ගණනාවන් පිළිබඳව කතා කරන්නට කරුණු කාරණා කීපයක් අද දවසෙත් අපි වෙන් කරලා තිබෙන්නේ අපි මේ රටසරහන පසුගිය සතියේදී ආරම්භ කළ සැනින් බොහෝ ප්‍රතිචාර අපිට ලැබෙන්න ගත්තා. එය සාමාන්‍යයෙන් අපිට ලැබෙන ප්‍රතිචාරවලට වඩා ටිකක් වෙනස්. මොකද ජ්‍යොතිෂය පිළිබඳව කතා බහ කරද්දී අද ලංකාවේ ජ්‍යොතිෂයේ තියෙන තැන පිළිබඳව අපි කතා බහ කළා. මේ කතා කළ යුතු මාතෘකාව බවට පත් වෙලා තිබෙනවා. හේතුව ජ්‍යොතිෂයේ මුවාවෙන් කඩවල් කරගෙන යන බොහෝ දෙනෙක් අපරට තුළු ඉන්න නිසා. ජ්‍යොතිෂය කියන මේ පෞරාණික විද්‍යාවටත් එහා ගිය විද්‍යාවට අභියෝග කරමින් තවත් පිරිසක් මේ පහතට දමන්න උත්සාහ කරන වකවානුක තමයි අපි සැබවින්ම ජ්‍යොතිෂය කියන්නේ මොකක්ද ඒ හරහා සිදුවේ යුත්තේ කුමක්ද කියන කාරණාවන් පිළිබඳව කතා බහ කරන්නේ තවත් පැත්තකින් මේ පිළිබඳව කතා කරද්දී අපේ සමාජයේ අපි දකින කාරණයක් තමයි වාලම්පුරි පෙන්ෂුයි වගේ නොයෙකුත් දේවල් හරහා මේ අපිට නොපෙනෙන දෙයක් වාගෙන බොහෝ අය බොහෝ බිස්නස් කරනවා එනිසා අපි හිතුවා මේ පිළිබඳව ඍජුවම කතා කරලා සැබවින්ම සැබෑ ජ්‍යොතිෂය කියන්නේ මොකක්ද කියන කාරණේ රටට කියන්න ලෝකයට කියන්න අදත් සුපුරුදු විදිහටම අපි ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හින්දික තොටවත්ත සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිසිදී රත්නායක මහත්මයත් එක්කයි මේ කතා බහ අපි වෙන් කරන්න සූදානම් වෙන්නේ. ආයිබෝන් ඔබ දෙපළම ඉතාම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝන් සන්ත. අපි හින්දික තොටවත්ත මහත්මයා අපි ප්‍රවේශයක් ගමු අපේ කතා බහට මේ ජ්‍යොතිෂ සම්බන්ධයෙන් අපි පහුගිය සතියේත් අපි කිව්වනේ ජ්‍යොතිෂය කියන්නේ මොකක්ද කියන කාරණේ විද්‍යාත්මකව අපි පැහැදිලි කරා මේක මොකක්ද කියන කාරණේ. ඔව්. මට හිතෙනවා මේ ඔබතුගෙන් මෙහෙම දෙයකින් පටන් ගත්තොත් හොඳයි කියලා. බොහෝ දෙනෙක් අද හඳහන බලන්න එහෙම නැත්නම් තමන්ගේ මේ උපන් වෙලාව අතර ලැබුණ සෙනෙහ සමහර ජ්‍යොතිර්වේදීන් එනවා යන්නේ මේ කම්පියුටර් හොයාගෙන software එක නැත්නම් වැඩි කරගන්න අමාරුයි කියලා යම් මතයක් තියෙනවා මොකක්ද මේ මේක මෙතන අපි පැහැදිලි කරගමු ඔව් දැන් ඇත්තරම මේ කේන්ද්‍ර සටහනක් සකස් කිරීම සඳහා පරිගණක මුතුකාංගයක් භාවිතා කිරීම නිවැරදි පරිගණක මුතුකාංගයක් භාවිතා කිරීම මේ මම පුද්ගලිකව විශ්වාස කරන්නේ වසන්ත ඉතාම හොඳ දෙයක්. හේතුව එකක් කාලය අතිශය ඉතිරි කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. මොකද හේතුව සාමාන්‍ය කේන්ද්‍රයක් විශේෂයෙන්ම ජ්‍යොතිර්ගණිතය ඇසුරින් මනෝමයෙන් සකස් කරනවා නම් සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් ඇතැම්ම පැය කතර කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් වර්තමාන කාර්යබහුල සමාජ දුවම ගැන කේන්ද්‍ර 10ක්වත් ඔය ක්‍රමයට බලන්න බැහැ. සහ අනිත් එක දැන් අපි හිතමු 60 ගණන් වල පිටුන කෙනෙක් කියලා. එහෙම කෙනෙක්ගේ කේන්ද්‍රයක් හදන්න නම් ඒ කාල සීමාව දිතෙහෙමොත් තියෙන්නට ඕනේ. හැබැයි දැන් මේකේ ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ Tamanta කේන්ද්‍රයක් හදාගන්න බැරි කමට software එක පාවිච්චි කරනවා නම් ඒකේ ගැටලුවක් තියෙනවා. මොකද KCJ පාත් එක එකඟයි. හැබැයි එහෙම හැකියාව තියෙන කෙනෙක් software එක පාවිච්චි කිරීම ඉතාම හොඳයි. හැබැයි ආධුනික දැන් ජ්‍යොතිෂයට එළඹෙන කෙනෙක් ජ්‍යොතිෂයට ප්‍රවේශ වෙන කෙනෙක් මුලින්ම ඉගෙන ගත යුතු දේ කේන්ද්‍ර හදන එක. කේන්ද්‍ර සෑදීම. හැබැයි වෘත්තීය කටයුතු වලදී අනිත් දැන් විශේෂයෙන්ම මේ ජ්‍යොතිෂය විතරක් නෙමෙයි දැන් විශේෂයෙන්ම මේ මේ වෛද්‍ය හෝමියෝපතිය වගේ වෛද්‍ය ක්‍රමයක රෝග ලක්ෂණ ඇතුල් කරාම ඖෂධ
නියම කරන මට්ටමටම මෘදුකාංග ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. කියන්නේ වෙනත් විෂයන් ගත්තොත්. ඉතින් ජ්‍යොතිෂය සම්බන්ධයෙන් ඉන්දියාව වගේ රටවල ඉතාම විශාල වශයෙන් මෘදුකාංග නිර්මාණය වෙනවා. ඒක හොඳයි. විශේෂයෙන්ම දැන් සමහර මනෝමයන හදපු කේන්දර කියන්නේ අපි අතින් හදපු කේන්දර බැලුවම මේ කේන්දර වලින් 180කට වැරදි වසන්ත. ඔව්. ඒ කේන්දර මේ සමහර කේන්දර බලද්දී අපිට හිතෙනවා මේ කේන්දර හදන මිනිස්සු මේ මොන හරි මද්‍රව්‍ය භාවිතා කරලා මේ කේන්දර හදන එක. ඒ තරම්ම වැරදි විහිළු කේන්දර දැන් සමහර කේන්දර හම් වෙනවා කෙසේ කන්නැලක්නේ තුලාන වාශකේ. හ්ම්. දැන් කන්නැල රාශිය තුල තුලාන වාශය කියලා එකක් පිළිලා නැහැ කියලා දන්නේ මිනිස්සු ලංකාවේ කේන්දර ඇති. හ්ම්. නමුත් සාමාන්‍යයෙන් මෘදුකා අපි මෘදුකාංගයේ කියන කේන්දර හදද්දී වෙන එක වාසියක් තමයි නිර්වද්‍යතාවය. ඒ මෘදුකාංගයේ නිවැරදි නම් නිවැරදි දත්ත අම සකස් කරපු එකක් නම් කේන්දරේ වරදින්නේ නැහැ. අනිත් එක තමයි දැන් විශේෂයෙන්ම පරිගණක තාක්ෂණය පිළිබඳ පරිගණක සාක්ෂරතාවය නැති ඇතැම් සාම්ප්‍රදායික ජ්‍යොතිෂවේදීන් කියන මේ ඉතාම කුහක කතාවක් තියෙනවා මේක. කම්පියුටරෙන් හදන කේන්දරේ වැරදි, අතින් හදන කේන්දරේ හරි කියලා. වසන්ත අභ්‍යවකාශයේ රොකට් යවන්න කම්පියුටරේ හරිනම්, ගුවන් ගමන් පාලනය කරන කම්පියුටරේ හරිනම්, යුද කටයුතු මෙහෙයවන්න මිසයිල් යවන කම්පියුටරේ හරිනම්, මේ කේන්දරේ හදන විදිහට කම්පියුටරේ හරියන්නේ නැති වෙන්නේ එක සාධාරණ හේතුවක් කියන්නේ එහෙම කියනයි. ඒක ඇත්තම අර කුහකකමට සහ මේ තමන්ගේ අර පරණ මෝඩ හනමිටි පුස්කොළ කේන්දරය කරන්න කියන මේ මෝඩ කතාවක්. ඒ නිසා අපි සම්ප්‍රදාය රැකගනිමින් සම්ප්‍රදාය අතික්‍රමණය කිරීමයි කළ යුත්තේ. කේන්දර කම්පියුටරෙන් හදන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔහුට හදිස්සියේ පවර් කට් එකක් වුණොත් අතින් කේන්දරයක් හදාගන්න පුළුවන්කම තියෙනවද? එහෙම බැරි නම් ලොකු ප්‍රශ්නයක්. දැන් මම පුද්ගලික කේන්දර පරීක්ෂාවේදී මම පරිගණකේ භාවිතා කරනවා මේ වසන්ත. හැබැයි ඔබ දැකලා ඇති කිසිදු මාධ්‍ය ආයතනයක වැඩසටහනක මම පරිගණකේ භාවිතා කරන්නේ නැහැ. ඉතින් කම්පියුටරෙන් කරන වැඩේම ඕන නම් ඒ ඊට පොඩි වැඩි කාලයක් යාම මනෝමයින් කරන්න පුළුවන්. නමුත් ඒක බොහෝ දිනවල හැකියාව පිළිවෙලේ තියෙනවා කියන ප්‍රශ්නේ තියෙනවා. මම වෙනත් ක්‍රමයකට භාවිතා කරනවා. දැන් ඔය ජෝති වෙලින් කරන එක අනිත් පැත්තත් මම කරනවා. කියන්නේ වෙලාව දුන්නොත් කේන්දරය හදන එක නෙමෙයි, කේන්දරය දුන්නොත් උපන් දිනේ කියන එක. ඉතින් ඒක වෙන කතාවක්. හැබැයි පරිගණක මුදුකාංග භාවිතය සම්බන්ධයෙන් මගේ කිසි විරෝධයක් නැහැ. නමුත් පරිගණක මුදුකාංග ඔහු භාවිතා කළ යුත්තේ ඒ ජ්‍යොතිෂ ගණිතයේ පිළිබඳ මනාව ප්‍රාමාණික දැනුමක් සහ ප්‍රායෝගික අත්දැකීමක් සහිතව. රත්නගේ මොකද කියන්නේ? ඒ කියන්නේ මට ඉන්දිකගේ අදහස තමයි කියන්න තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් වෙනසක් මතකුත් තියෙනවා. දැන් කේන්දරක් අතරගත්ත හැටි මනෝමය හැදීම හැකියාවක් තියෙනවනේ ජ්‍යොතිෂයේදීට. ඒ කියන්නේ දැන් අපි හිතුව මෙහෙම දැන් අපිට හම් වෙනවා කේන්දරයක්. කේන්දරේ මහදශාව මනෝමයෙන් ගණන් හැදීම හැකියාව තියෙනවා. දැන් යන අතුරු දශාව දශාව එකේ එම කියන්න බැරනම් ඔය ජෝතිෂය දෙකම පැහැදිලිව ඊළඟට මේ ගත්ත කේන්දරේ බැලු බැලමට කියන්න හැකියාවක් තියෙනවනේ මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා. දැන් අපිට උගන්වනවා මේ හොර කේන්දර හදන් ආවම ඔබ කොහොමද ඇත්ත එකක්ද නැත් එකක්ද කියලා බලගන්නේ. ඔව් මම කියලා දෙන්නම් ඕන. ඒ තියෙන කියන්නේ වාගේ සිටයි. එතකොට හොර කේන්දර හදනයි මේව පාවිච්චි කරන්න බැරි කියලා ප්‍රශ්නේ. හොඳයි. ඉන්දිකට ගරු කර මේක කියන්න එහෙමනම්. නමුත් අපිට විශේෂ ශිල්ප ක්‍රම තියෙනවා හොර කේන්දරයක් හැදුවොත් දුටු මතින් කියන්න බලන්න මේක මේ හැකේන හදලා තින්නේ පොඩි ගහ කිවිලෙන් කියන ගන්නව කිසි කියන්නේ නැති ඒක අපි මම නොකේ ඉන්නේ මොකද දැන් අර එල්ලාට බල්ල හොරගම් කරපුවා ඉන්නවා ලංකාවේ. ඔව් ඒ කියන්නේ එල්ලාටලි හොරගම් කරන දේ කියලා කියන්නේ. හරි අපි ඉන්දිකට ගෞරව කරමින් මම කිසිය එකක වෙයි මම හිතන්නේ ඒක නෑ එකක වෙනවා අපි දැන් මොකද අතන අපිට ඕනේ මේ හොර ගුහාවක් නෙමේ මේක. ඔව් මේ හොර ගුහාවෙන් මේක නිදහස් කර ගන්න ඕනේ. මේ හොර ගුහා මැද රෝග කියලා දුන්නා තරකිළු වගේ එක මේ පාවිච්චි කරන්න තියෙන දේ. හා ඒක මේ විශාල කේජ මම මෙතෙන් සම්මැදියති මම තවයි නෑ මේ විශාල මේ මුදල් ගැනීමේ ව්‍යාපෘතියක් හැටියට ඔය නොගැලපෙන කේන්දර වෙනස් කරන්න හදන එක ඔබ කිව්වා හරි. මේ කරනවා මේ හැබැයි ගොඩක් ඒවා මේ අල්ල ගන්න පුළුවන් අර කිව්ව ක්‍රම තියෙනවා. අපි අනාගතේ වෙනම සම්මන්ත්‍රණයක් වගේ කරොත් මේ ගැන කියන්න විශ්වසනීයට ඊළඟට මම ඉන්දිකගේ ඉන්දිකට මේ ගක්ම එකඟයි. එකඟන එක හිතුවක් තමයි දැන් ඉන්නකක මේ මගම කාර්යමේ නවාංශය උත්සවීම කියන එක. දැන් එක්තරා ලංකාවේ ඉන්න එක්තරා ගුරුකුලයක් සමස්තය නෙමෙයි. ඒක කිසිම ජ්‍යොතිෂ මේ මූලක්ෂක ඇතුව කරන දෙයක් නෙමෙයි. තමන්ම හදාගත්ත යම් කිසි කුලයක් විසින් ස්ත්‍රියක් උපන්නොත් එයාට ස්ත්‍රී නවාංශයක් යොදනවා. පිරිමියෙක් උපන්නොත් පිරිමි නවාංශයක් යොදනවා. එතකොට රෝහලෙන් උපන් වෙලාව පා වෙනස් කරනවා. විස්කලා තර්කගම මේලාට උපදින්න බෑ යනු කෙනෙක් මේලාට උපදින්න බෑ පිළිමේ කෙනෙක් කියලා මේ ජ්‍යොතිෂවේදියා වෙලා වෙනස් කරනවා විනාඩි 4ක් 6ක් විතර අඩු වැඩි කරනවා. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි ගැන පස්සේ කතා කරමු ස්ත්‍රී පුරුෂ භාවය විග්‍රහ කිරීම ගැන ජ්‍යොතිෂයේ තාම ගැඹුරින් විග්‍රහ කරනවා. يعني කිසිම පිරිමියෙක් 100% පිරිමි නෙවෙයි. කිසිම ස්ත්‍රියක් 100% ස්ත්‍රීත් නෙවෙයි. එහෙමනම් කේන්දර බලන්න ඕනේ ස්ටීරියෝටයිප් ඇතලෙ විදිහට පුද්ගල නැහැ.
ඒ පුද්ගලයාගේ ග්‍රහ පිහිටීම අනුව උතුල බදා ප්‍රමුඛ වෙන්නේ පුරුෂයාද නැත්නම් තුරිමෙන් කියලා කියනවා. බාහිර කියන ලිංගික මේ අවයවත් එක්කම අදාළයි. ඉතින් ඉන්නකට වයිකංගයි. හැබැයි නමුත් මට දැන් මෙතන තියෙන ප්‍රශ්නයක් තමයි කම්පියුටරෙන් කේන්ද්‍රේ හැදුවට කමක් නැහැ. සමහර බලපල කියනවානේ. ඒක ඉතාම බයනකයි. අන්දිගානේ නවත්තලා ඩිමෝ බට්ටෝ ඕකේ කම්පියුටර් එක තියාගෙන උපන් වෙලාව අහලා අවුරුද්ද මාස දින අහලා කප්පර දෙකෙන් කම්පියුටර් ෂීට් එකක් ඇදලා දෙනවා ඒකේ ඔක්කොම ටික තියෙනවා හරි ඔය ගත්ත ෂීට් එකේ සමහරක් ඒවා ඇත්ත ඒ කියන්නේ ලග්නේ හැටියට ඈ ග්‍රහයන්ගේ පිටිම හැටියට කියන පොදු කාරණා එකක් දෙකක් හරි නමුත් අනිත් සේරම වැරදි කොම බොරු එහෙම වුණොත් මේ වෘත්තීය මට්ටමේ තාම පේමන්ට් එකට බහැලා ඩිමෝ බට්ටකින් කේන්ද්‍ර බැලුව මට්ටමට වැටෙනවා. ඉතින් ඒක නිසා මම ඉන්දිකට එකඟයි. නමුත් කේන්ද්‍රෙන් කම්පියුටරෙන් පලාපලක් කීම සම්බන්ධයෙන් නම් මම තදබල සතුරුද්දයි. ඒක තහනම් කරන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඔව් ඇත්තටම පලාපල කීම සම්බන්ධයෙන් කේසිජේයි ඇත්තට මමත් විරුද්ධයි කම්පියුටරෙන්. මොකද හේතුව ඒක ඉතාම පැහැදිලිවත් මේ එහෙම මෘදුකංග නැහැ. දැන් ඔය කේසිජේ මතේ කතාව මතු කරපු නිසා මම ඔබට කියන වසන්තපර මතකද නැහැ. තාමත් තියෙනවා අර මේ ඔය කාණිවල වල එහෙම තියෙන අර මේ කම්පියුටර් එක අපි අත තිබ්බම කලාවල සරණක් දෙන ඔව් මේක පට්ට බොරුවක් ඒක එහෙම ඒ වචනෙම කියන්නේ අත බලලා සාත්‍රය කියන ඒක කිසිදු හස්තරේක පරීක්ෂාවක් කරන්නේ නැහැ ඒකේ සිස්ටම් එක තමයි මේ ලංකාවේ අර මම හිතා රණිදු වෙන්න ඕනේ ලංකාවේ ඒක සොෆ්ට්වෙයාර් ඉංජිනේරෙක් හදපු විනෝදාංශයක හදපු සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා අංක විද්‍යාව සඳහා ඔව් ඒක උපන්දිනලද ප්‍රතිගුණ ටික මේ අංක විද්‍යාව සොෆ්ට්වෙයාර් එකත් එක්ක ස්කෑනින් සොෆ්ට්වෙයාර් එකක් සම්බන්ධ කරලා කරන එකක් මේ අත තියෙන එක ඒ එන පුද්ගලයව රවට්ටන්න කරපු බොරුවක්. ඔව්. ඇත්තම වුන් ගත ඒ විස්තර සරණ දෙන කේසිජේ උපන්දිනේට. අංක විද්‍යාවයි භාවිතා කරන්නේ. නමුත් අත තැබීම කියන මොකද වුන් උපන්දිනේ ගන්නවද කියන එකත් එක්ක. දැන් හසරේ ගන්න උපන්දිනේ අනිවාර්යයක් අවශ්‍ය නැහැ. දැන් ඒ වගේ ඇත්තම ඉතාල ව්‍යාජ මේ වංචනික කටයුතු තියෙනවා. අනිත් එක තමයි මිනිස් මොළයකින් සම්බන්ධයකින් තොරව කේන්ද්‍ර විග්‍රහය පලාවල ගතනය කරනවා කියන එක කිසිම කරන්න බෑ. ඒ කේන්ද්‍ර විග්‍රහය රෝග පරීක්ෂණය කේසිජේ කරනවා කේසිජේ කියපු කතාවයි මම කියන්නේ. ඒ නිසා මේ කේන්ද්‍ර හදන්න සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සොෆ්ට්වෙයාර් එක ලෝකේ කවදාවත්ම පලාපල කියන සොෆ්ට්වෙයාර් එකක් හැදෙන්නේ නැහැ. ඒ නිවැරදි පලාපල කියන පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් හැදෙන්නේ නැහැ. මොකද මේක මේ වෙනම මේ ඉන්ටර්විෂන් එකක් එක්ක යන මේ ඉතාලම මේ වෙනත් විශයක්. ඒ නිසා ජෝතිෂය අර ඔබ කිව්වාගේ මේ ඩිමෝ වට ගේමස්ටුන්ගේ ටීම ප්‍රශ්නයක් තියෙනවා. දැන් පහුගිය සතියේ අපි මේ වැඩසටහන ආරම්භ කරද්දී ඔබ දෙපළම මේ ඉතාලම මේ පැරරුම් තීරණයක් දුන්න මේ රටට. ඒ තමයි මේ සාමාන්‍යයෙන් විවාහයකදී අපි බලන පොරොන්දම් පට්ටපල් බොරු. ඔව් මේ පොරොන්දම් කියන කාරණේ පට්ටපල් බොරු කියලා කිව්වා. මොකද ඒක අපේ විමසුවා. එහෙමනම් ජ්‍යොතිෂය බලලා මෙච්චර කාලයක් ඇයි පොරොන්දම් බලනවා කියන කාරණේ සමාජයේ තියෙන්නේ. ඒතකොට මේක බොරු කියලා ඔබ දෙපළම කියනවා. ඔව් මේක මේ මන් දන්නේ නැහැ කොයි විදිහටද මේක විග්‍රහ කරගන්න වෙන්නේ කියලා. සමාජයට හදාන් බලන උදවියගෙනම මේ ප්‍රශ්නේ එල්ල වෙන වා වෙන්න පුළුවන්. ඔව් එහේ දැන් ඇත්තටම වසන්ත ඔබට පුළුවන් නම් ඉස්සරහට නෙමෙයි ෂේ මතේ ධර්ම කෙනෙක් ගෙන්නන්න. ඔව් දැන් මේ පොරොන්දම් කතා කමක් නැතනම් මම මේ වෙදි. කමක් නැහැ. මේ ඉතා දෙදියෝ ගිනාවේ අපේ ජේසීජි මහත්තයා ඒකට බම් 100,000ක් එකඟයි. පොරොන්දම් කියන්නේ පට්ටපල් බොරුවක්. ඒ කියන්නේ ඇත්තටම මේ කාට හරි පුළුවන් නම් මැරේජ් ලයිෆ් ඇන් චිල්ඩ්‍රන් ක්‍රිෂ්ණමූර්ති 4 වෙනි පොත ක්‍රිෂ්ණමූර්ති මේ තුමා පරිතුමාගේ පොතයි විවාහ විවාහීත සහ ධර්ම සම්පත කියන සිංහල පරිවර්තනය කියන මේ විශේෂ පොරොන්දම් වල ඉතාම නිර්දේ ලෙස මේ මෑත කාලයකදී බලනු මහා ජ්‍යොතිෂ ඍෂිවරයා ක්‍රිෂ්ණමූර්ති පරිතුමා පහර දීලා තියෙනවා. විතරක් නෙමෙයි පොරොන්දම් බල ජ්‍යොතිර්වේදීන් අවවාද කරලා තියෙනවා පිස්සු ගලින්න බාගෙන සරණසිංහලින් කිව්වා. බාගෙන මේ කේසිජයි. සා පොරොන්දම් කියන්නේ ඇත්තටම මේ දැන් මේ ලස්සනම බිහිනුව තමයි දැන් මේක වැරදි වෙන්නේ මේ 20න් 15ක්ම පතරමයි උපන් නැක තමයි. ඒතකොට එකක් හොඳයි අනිත් එක නරකයි. ඒක හරි විහිළුවක් නේ. දැන් රාශි පොරොන්දම හොතේ වල වර්ෂ පොරොන්දම නරකයි. ඒක එකම සාධකයක් අරගෙන. එකම සාධකයක්. ඒක ඇත්තටම විහිළුවක්. ඒ නිසා පොරොන්දම් වල දැන් උදාහරණයක් මම මේ වසන්ත ගියේ වාරක් කිව්වේ. ඔව්. රුක්ෂ පොරොන්දමෙන් දරුපලගෙන බලනවා කියලා කියනවා. එහෙම නැති කේන්ද්‍රයේ පස්සෙනකොට මකන්නේ නැහැ. දරුපල නැතුව ගියාම හැමෝම කේන්ද්‍රයේ පස්සෙනකොට වෙයි කුණුගේ තත්ත්වය බලන නිසා ලංකාවේ කවුද ආපහු රුක්ෂ පොරොන්දම නොගෙන පුරාද කියලා බලන්නේ. සමේ මේ තනිකරම මේ පොරොන්දම් කියන්නේ අතරම විහිළුවක්. ඒ නිසා පොරොන්දම් නොගැලපීම හෝ ගැලපීම මත පොරොන්දම් මත විවාහය තීරණය වෙන්නේ නැහැ. ඊට වඩා මේ කේන්ද්‍ර ගැලපීම කියන්නේ ඊට වඩා සියුම් පරීක්ෂාවක්. රවිගේ සඳුගේ සිල් නේද කිසිදෙයි. බටහිර ජෝතිෂ මණ්ඩලයේ වලට වඩා මගේ රොබ බාද වෙනම ක්‍රමවේදයක් තියෙන නිසා මේ පොරොන්දම් කියන්නේ බමුණගේ මනෝ විකාරයක්. පැහැදිලිව මේක මේ ජ්‍යොතිෂයට අදාළ එකක් නේ. කියන්නේ ජ්‍යොතිෂයේ තියෙන දැන් මම කියවනේ ජ්‍යොතිෂ බොරු නෙමෙයි. හැබැයි ජ්‍යොතිෂයේ බොරු තියෙනවා. ඒ කියන්නේ ජ්‍යොතිෂ නාමයෙන් ඒක මේ ජ්‍යොතිෂ නිර්මාණය කරපු ඍෂිවරුන්ගේ මේ මහා මේ පූර්වාචාර්යන්ගේ වරදක් නෙවෙයි. මේක පස්සේ එකතු කරලා පස්සේ හදාගත්ත එකක්.
විශේෂම දකුණු ඉන්දියානු දෙමළ ජෝතිෂ ගුරුකුල විසින් හදාගත්ත බරපතල විස බීජයක් මේ පොරොන්දම් කියන්නේ. මම ඒ වචනේ මම හිතන්නේ දැන් පොරොන්දම් කියන වචනය සංස්කෘත වචනයක් නෙමෙයි. ඒක පැහැදිලිවම මේ ද්‍රවිඩ භාෂා පොළොට අයිති වචනයක්. ඒ වගේම ජෝතිෂයේ මුල් කෘති يعني මුල් අපි වට කියන්නේ අර මුල් ග්‍රන්ථ කිසිවක පොරොන්දම් පිළිමක් සඳහන් වෙන්නේ නැහැ. සහ මේ පිළිගත් ජෝතිෂ කිසිම පැරණි පොතක සඳහන් වෙන්නේ නැහැ. ඒ කාරණේ. එතකොට දැන් බලන්න මේකේ මුලින්ම තිබුණේ පොරොන්දම් 10. දස පොරොන්දම් කියලා කියන්නේ. ජපානය කරා මේ DNA ගැලපීම් කළා. අර අර ලේ වර්ගවල එකතුවක් නිසා සමහර විකෘති වෙච්ච දරුවෝ දෙන්න පුළුවන් කියලා බලන්න. ඒ වගේ ගැලපීම් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් සමහරවල් හිතනවා මේ ඒ වගේ නවීන විද්‍යාත්මකව තියෙන ලේ රුධිර ගැලපීම්, ඥාන ගැලපීම් වගේ දේවල් මේකෙන් කරන්න කියලා. නැහැ එහෙම කිරීමක් කරන්නේ නැහැ මෙතන. ඒක අපි මේ හදාගත්ත බලුවා. දැන් බලන්න මම හොඳම උදාහරණයක් කියන්න පක්ෂි පොරොන්දම් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පක්ෂි වර්ග පහක් ඉන්නවා. ඒ පක්ෂීන් මේ පක්ෂීන් සතුරුයි, මේ අය මිතුරුයි, මේ අය උදාසීන මැදිස්තයි කියලා. එතකොට ඊළඟට තියෙනවා භූත පොරොන්දම් කියලා එකක්. ඒ කියන්නේ ඔය පටවිය අපෝතේ යෝ අයෝ ආකාශ කියලා. දැන් කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔය දෙකම බලන්න එක. පංචපක්ෂි ක්‍රමයට බලපාන්නේ පංච මහා භූත. භූත පොරොන්දම් බලන්නේ පංච මහා භූත. එකම කාරණයක් බලන්න දෙකක් තියෙනවා. ප්‍රතිපල දෙකක් එනවා. ප්‍රතිපල දෙකක් එනවා. එතකොට දැන් ගණන් හදනවා 150 දෙනකොට. එතනම වැරදි. ඒ කියන්නේ මූලික අංක ගණිතයෙන්ම පොරොන්දම් ශාස්ත්‍රයේ වැරදි. ඊළඟට බලන්න ඔය ජන්ම සම්පත් විපත් කියලා නැකත් වර්ග බෙදෙනවා කියන්නේ කොහොමද දන්නවා කිසිම සේත්ම පුරුෂ මේ නැකත සහ ස්ත්‍රී නැකත සමාන වුණොත් කියනවා මේ පාද බල්ලා ගන්න කියලා. පිරිමියා ඉන්නෝනේ උඩ පාදයක, ස්ත්‍රී ඉන්නෝනේ යට පාදයක කියලා. අනික බොහෝ තැන්වල ගන්නකොට බොහෝ විට මේ නක්ෂත්‍ර පොරොන්දවම ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්ත්‍රීගේ ස්ත්‍රීගේ සිර පුරුෂර ගණන් කරොත් පුරුෂර හොඳ වෙන්න පුළුවන්. පුරුෂයාගේ ස්ත්‍රී ගණන් කරොත් ස්ත්‍රීට මේ අසුබ වෙනවා. ඒතර එක්කෙනෙකුට කොහොමද ඇති වෙන්නේ මේ කරදරයක් නේ. ඒතර මූලික වශයෙන්ම මේ බැලීමම වැරදි. දැන් අපි මේක පස්සේ හොයාගෙන යනකොට මේ පොරොන්දම් කියන එක ඉන්දිකෝ හරිය මේක මේ දකුණු ඉන්දියාවේ හිටපු කූට මේ බමුණු කියන්නත් බෑ. යම්කිසි කූටකව පිරිසක් එකතු කරපු ක්‍රමයක්. කියන්නේ ඔවුන්ගේ තිබ්බ ප්‍රාදේශීය මේ ව්‍යවහාරය මේ කෙනෙක් කසාදි බඳිනකොට මේවා මේ බලන්න ඕනේ කියලා. දැන් තවත් තැනක තියෙනවා තවත් සමහර පොරොන්දල් අංගී රටට පමණක් ආදාරයි කියලා. ඉන්දිකර මතකද? ඔව්. දැන් ඒගොල්ලෝ කියන ගෝත්‍ර පොරොන්දම් බලන්න ගුණා මේ කලාපයට විතරයි. ඔව්. මේ කලාපෙද ඉන්දියාවේ විතරයි. ලංකාවේ නෑ. ලංකාවට මොකද ඒක? ඔව්. ඊළඟට තමයි මේ ජ්‍යොතිෂයේ පහසුම දේ තමයි පොරොන්දම් බලන්නේ. හරිම ලේසි වැඩක්. ඔව්. පංචාගලිකක් ළඟ තියෙනවා. දැන් වසන්තර මට මේක පැය භාගයක් කියලා දෙන්න පුළුවන්. ඔව්. ඔබට පුළුවන් ලෝකේ ඉන්න හොඳම පොරොන්දම් ගලපන්න බවට පත් වෙනවා. යම් කිසි තාර්කික ඥානයක් තියෙනවා නම් පොඩි පොඩි ගණන්ටයක් හදාගන්න පුළුවන් නම් පොරොන්දම් පල්ලේක පැය භාගෙන් ගණන් ගන්න පුළුවන්. හරි. එතකොට ලංකාවේ වැඩිපුරම ජ්‍යොතිෂ සම්ලම්බ කරන්නේ මෙන්න මේ වැඩි. හරි. ඒ කියන්නේ සමහරු කේන්ද්‍ර බලන්න දන්නේ නැහැ. පොරොන්දම් බලන්න දන්නවා. අනේ අපහසයක් වෙද්දී දන්නේ නැහැ සමහර මේ මම යම් උත්තර ගන්නව නෙමෙයි. බොහෝද මේක කරන්නේ විශ්‍රාම යන්න ඔන්න මෙන්න ඉන්න අය මේ වැඩේ කරනවා. හරි. ඉතින් ඉස්ලාම යන කිතු වෙනවා දැන් ඉස්ලාම වැටුමට ලැබෙන්නේ ආදා මාර්ගයක් නැහැ. ඒකින්ද ඉගෙන ගන්න ඕනේ ජ්‍යොතිෂය. ඉස්සෙ ඉගෙන ගන්න පොරොන්දම් බලන්න. දා ගන්න පාරම්පරික ජ්‍යොතිෂවේදී ඔහොම දාගෙන ඉඳින් දැන් ඉතින් එනවා කේන්දර. ඉතින් බලනවා. බලලා එන එක කියනවා ගැලපෙන්නේ නැහැ කියලා. හරි. ගැලපෙන්නේ නැති ඒවා ගලපලා දෙනවා. දැන් මට මේ අපි දැන් මේ කේන්දර බලනකොට අපිට අහු වෙනවා. ඉක්කසාද වෙන්න නීමිත කේන්දරවල ඔක්කොම පොරොන්දම් සහතික දිලා තියෙන හොඳටම ගැලපෙනවා. හරි. ඊළඟට මේ හොඳටම ඉන්න කිරිපැණි වගේ ඉන්න හැට කියලා තියෙන කසාද බඳින්න එපා කිව්වොත් මිනි හරි ගෑනි හරි මැරෙයි. නැහැ මෙලා නැහැ. ඉතින් මේ පොරොන්දම් වල ගින්ද අපි අර ඉන්දිකෝගේ පොරොන්දම් කාර්යයක් ආවොත් අපි ඇත්ත කතා කරලා බලමු. ඔව්. මෙන්න මේක මේ වටිනා කාරණයක්. මොකද විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දැන් අපි කතා කරන්නේ ජෝතිෂ වේදින් දෙපළක්. මේ රටේ බොහෝ දිනකේ ගෞරවාදරයට පාත්‍ර වෙත දෙපළක්ම මේ කාරණා කියන්නේ. එතකොට තමන්ගේ කුලකයේ ඇතුළෙම බොහෝ උදවිය කරන අකටයුතු කරන බොරුදු දේවලුත්
මේ විදිහට අපි විශ්ලේෂණය කරනවා. ඒක වසන්ත මේ දියුණු විද්‍යාවේ ලක්ෂණය. දැන් අර සමහර මේ මෝඩ නිවේදක ජාතිකයි කියලා කරන නාලිකාවල මේ ජ්‍යොතිෂය ගුරු කියන තර්කයක් ගත්තා මේ අර අවුදනගත් කමිටුවේ අරමුදේ. දැන් කියන්නේ දැන් මේ අර එක එක ජාතික ලංකා ජාතිකයි කියලා කරන නාලිකාවක නිවේදකයෙක් කිව්වා මේ වසන්ත මේ දැන් විෂයක් නම් මේ පරස්පර මත තියෙන්න බෑ කියලා. දියුණු විද්‍යාවේ ලක්ෂණය තමයි පරස්පර මත තියෙන එක. දැන් මේ බටහිර භෞතික විද්‍යාව ගත්තොත් අයින්ස්ටයින්ට එකඟ නැහැ නීල් බෝ කියන මහා භෞතික විද්‍යාවට. ඔව්. ඊළඟට මේ මේ දැන් වර්තමානයේත් මේ කාල්ලියුම්ට එකඟ නැහැ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට කාල්ලියුම් එකඟ නැහැ. ඉතින් දැන් මේ මේ මේක ඇතුළෙන් අපි මේ කතා කරන්නේ මේ වසන්ත ඔබ පුළුවන් නම් මේක ඉස්සරහට සමාතේ විරුද්ධ කරන්න. ඔව්. පොරොන්දම් නවාංශකෙන් ස්ත්‍රී පුරුෂ භාවයේ නිර්මේ මල්වර පලාපල. මේ තුනම පට්ටබරු. ඒ කියන්නේ සාමාන්‍ය බරු නෙවෙයි පට්ටපල් බරු. එහෙම නෑ කියලා කවුරුරි කියලා කවුරු කියනවා නම් සංවාදක රාවත් අපි ඔප්පු කරලා බලනවා ජ්‍යොතිෂ ශාස්ත්‍රීය කෙසේවත් එහෙම නේද? ශාස්ත්‍රීය වශයෙන්ම මේක බොරුවක් බව. හොඳයි. ඔබ ඔබ ඊටම වැදගත් තැනකට එනවා. ඔබේ කතාව අරගෙන එනවා අපි එතෙන් යමු කරනවා. දැන් නැගත් සීට් එක ගැන අලුත් අවුරුද්දේ නැගත් සීට් එක ගැන සඳහන් කරන්නේ. ඔව්. ඔව්. දැන් මේ මේ ගැනත් යම් යම් පරස්පරතා තියෙනවා. ජ්‍යොතිර්වේදීන්ම තමයි මේවා හදන්නේ. එතකොට නැගත් කමිටුවක් කියලා කමිටුවක් පත් කරන මේ රටේ මේ තුල ඉන්නේ රටේ පිළිගත් ජ්‍යොතිර්වේදීන් තියාගන්න පිළිස්. එතකොට මොකක්ද අපි පිළිගන්නේ? කවුද මේක නිමරිතාවෙ දෙන්නේ අපිට? මෙහෙමයි අවුරුදු නැගත කවුරු කරන එකක් හැදුවත් ඒකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒකෙන් දැන් නැකත කියන්නේ කෙසේ කමක් නැහැ නේද මොමේ? ලොකු කියන්නේ. නැකත කියලා කියන්නේ මම හිතා කේසිය ලිව්ව මේ ගැන මේ. ඒක තමයි මම කියන්නේ. ඔව් ලිව්ව මම හිතන්නේ ඒක තුම කියයි. නැකත කියන්නේ වසන්ත එක්තරා විදිහක අතිරේක සාධකයක්. නැකත අංක 1ට නැකත වැදගත් වෙනවා කෘෂිකාර්මික කටයුතු වලදී. ඊළඟට අර අපි ජීවතාවය පෙන්න වගේ විෂම සර්ප විසදකම වගේ එකකදී මේ රෝගියාගේ තත්ත්වය නිර්ණය කරන්න. ඊළඟට ඖෂධ භාවිතයේදී අතිරේක අංශ අන්තරීක්ෂ ශක්තිය කියන අතිරේක ජීව බලයක් ඖෂධයෙන් එකතු කරන්න වැදගත් වෙනවා නැකත. මං කියන සමහර බෙහෙත් දෙන්න කියනවා කියලා පුෂණයක් තියෙන වෙලාවෙ. ඔව්. ගැබිනි මොවරුන්ට. ඔව්. එතකොට මේ මේ වගේ කාරණා වලට වැදගත් වෙනවා. නමුත් මේ හැම එකකටම නැකත මේ ප්‍රධාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ නැකත හැම එකකටම අදාළයි කියලා ගන්න බැහැ මේ ඒ කියන්නේ නැකත කියන්නේ අර අපි ක්‍රීඩා තරඟ වලදී දහව කියන්නේ ග්ලූකෝස් දෙන්නේ. ඒ වගේ අතිරේක උදව්වක් මේ අවුරුදු නැකත කියන එක කොහොමවත් බලපාන්නේ නැහැ. සමහර වෙලාවට අවුරුදු නැකත ලංකාවේ බහුතරයකගේ විපත් නැකත වෙන්න පුළුවන්, වද නැකත වෙන්න පුළුවන්. එහෙම ගත්තොත් එහෙම. සම මේක මේ පුද්ගලික එකක් නෙමෙයි. ඒ නිසා මේ අවුරුදු නැකත ඉතාම හොඳ නැකතක් වුණා කියලා රටට අබමල් රේණුවක සුවිශේෂ මේ භුක්ත යහපතක් විශේෂ යහපතක් වෙන්නේ නැහැ. ඒ වගේම ඉතාම නරක වෙලාවක මේක සම්රුවත් රටට ඇල්පෙනෙත්තක් වැටෙන මට්ටමේ හානියක් වෙන්නේ නැහැ. සම මේ දෙක අතර කිසි අන්තර් සම්බන්ධයක් නැහැ. දැන් අර වගකීමෙන් ඔබතුමා වගේ කියන පැහැදිලිවම වගකීම ඒ විතරක් නෙමෙයි. දැන් මීතරමල කුණුකන්ද ඛේදවාසිකේ ගත්තනේ මේගොල්ලෝ මේ අවුරුදු නැකතත් එක්ක. කුණුකන්ද නායන්න පටන් ගන්න දැන් ඔය කියන විදිහට පාන්දර දෙකට විතර. අවුරුදු නැකත තියෙන ඔය කියන ඔය වැරදි ඒ නැකත වැරදිත් න්‍යායික ඔයක වෙන කතාවක්. ඒ වැරදි නැකත එන්නේ 7:05. එතකොට ඒ කියන්නේ ග්‍රහය කලින් මේක දැනගෙන කලින් සෙට් කරලා කුණුකන්ද දැන් මේ ලංකාවේ මිනිස්සු වැරදි නැකතත් සමරනවා. එහෙනම් දෙන්නම් වැඩේ කියලා ග්‍රහය කලින් පය පහකට ඉඳලා කලින් කුණුකන්ද නායන්න සෙට් කරලා. දැස් දෙලා ඉන්නවා. එතකොට එහෙනම් කොලොම්බියාවේ කවුද නැගත්තේ මේ සිංහල වෘත්තයට? ඒ කොලොම්බියාවෙත් නායම වුණා ඊට පස්සේ. සම මේ මේ ජ්‍යොතිෂය මේ විහිළු දැන් මං කියන්නේ මේ මේ ජෝක්ස් අපේන එක ලංකාවේ අපේ චූටි මල්ලි පොඩි මල්ලි බන්දු ටෙනි අර ජනප්‍රිය ඒ සෙට් එකක් වුණා. ඉතාලම මේ විද්‍යානුකූලව ඒ වැඩේ කරනවා. ඒ කියන්නේ මේ ප්‍රහසනයේ සැපයීම. ජ්‍යොතිර්වේදීන් අනේ කරුණාකරලා මේ ජොබ් එක බාර ගන්න එපා. ඔබට මේ ජොබ් එකවත් හරියට කරන්න බෑ ඇත්තටම. ඔව්. ඒක වුණ කරයි. ඒ නිසා ජ්‍යොතිෂය ජෝක්තිෂයක් බවට පත් කරන්න එපා. ඔය කතන්දරය දැන් බලන්න. දැන් මේකේ තියෙන මේ මොකද ඉතිහාසය කියන්නේ. ඔව්. මේකේ තියෙන මේ කෝක ගතිය බලන්න. දැන් මේ නැකත් හදන්නේ අවුරුද්දකට කලින්. අවුරුද්දකට කලින්. හරි. ඔව්. හදලා දැන් ලිත් වලටත් දානවා. දාලා අවුරුදු මාසෙ දැන් එනවනේ. දැන් ඉතින් රේඩියෝ වල කොහොමද හඳ හෙනකොට. ඔව්. මෙන්න අර කට්ටිය කියලා නැකත් කරදී කියලා. ඇයි මේක මුලින් පෙන්නලා දුන්නේ නැත්තේ? මුලින් විරෝධය පළ කරාද? ඔව්. නැහැ. එතකොට තමන් මේක එනකත් වැරදි කියලා කියනවනම් අදාළ බලධාරීන්ට කියන්න ඕනේ අපි මේක එකඟ නැහැ. මේ නැකත් වැරදි. ඔව්. එහෙම කිසිම දෙයක් කරන්න නැතුව මාස 11ක් ඉවසන් ඉඳලා අන්තිම මාසේ අන්තිම සතියේදී කියනවා නැකත් වැරදි කියලා. ඒතර අරමුණම වැරදි. වැරදි. ඊළඟ කාරණේ තමයි මේක විග හරි ඔය නැකත කියන වචනයම වැරදි. ඔව්. ඔය නැකත කියන්නේ ඔකට නෙමෙයි අපි ඔකට කියන්නේ සුභ මුහූර්තය කියලා. සුභ මුහූර්තය කියලා. නැකත ඕන ළඟ තියෙනවා. සුභ මුහූර්තය කියන එකේ නිරුක්තිය මොකක්ද? දැන් මම අහනවා ඔය නැකත් අවුද නැකත් වැරදි කියන අයගෙන් සුභ මුහූර්තයේ නිරුක්තිය කියන්නේ. සුභ මුහූර්තය කියන්නේ මොකක්ද? මෙන්න මේකයි.
මූර්ත චින්තාමණී වගේ ශ්‍රේෂ්ඨ පොත් හරි ඕනම පාරම දවස පොතක් කරන් බලන්න මම මම වෛද්‍යක ජෝස් එකේ නතර කතා කරන්නේ නැහැ ඉන්දික ඒ සම්බන්ධයෙන් ඉන්නේ නැහැ මම පෙනී හිටින්නේ මේ බටර් ජෝස් එකේ පැත්තේ නමුත් මම ගීත පටන් ගත්තේ වෛද්‍යක ජෝස් එකෙන් හැදෑරීම නිසා මට ඒ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා කියලා මම හිතන ඉන්දික විරුද්ධත්වයක් නැද නේ නේ ඉතින් මේ සුබ මුහුර්තය කියලා කියන්නේ පුද්ගලයෙකුට තමන්ගේ අකුසල කර්ම විපාක ඉස්මතු වෙන්න තියෙන අඩුම අවස්ථාව තමයි හැට තමයි තෝරගන්න කියලා කියලා තියෙනවා. එහෙනම් තමයි ඍෂි භාෂිත ඉන්දික එකඟද? ඔව්. ඔව්. එතකොට මොක සුබ නෙමෙයි. අසුබ අඩුම කරන වෙලාවක් තමයි මේ සුබ මොහොතේ හැට තෝරගන්නේ. එතකොට මේ නැකත් හදන්නේ රටකට. ඔව්. ඉන්දිකෝ හරියට හරි. ඔය අවුරුදු නැකත් කියන එක මොන අවුරුද්ද ගත්තත් කෙනෙකුට වදන කතාක් වෙන්න පුළුවන්. විපත් නැකතක් වෙන්න පුළුවන්. මරණ කතාක් වෙන්නත් පුළුවන්. හරි. මෙතන මෙමයයි වෙන්නේ දැන් මේ ඒ දවසම පංචාමි සුද්ධිය වෙන දවසක් වෙන ප්‍රමෝද සූරය ඔව් වෙන්න පුළුවන් දැන් ලංකාවේ යෝතිර්වේදින්ගේ දැනුම කොයිතරම් මුද්දද කියන්නේ ඒක ඔව් ඒක ගිය අවුරුද්දේ මේක උනේ වසන්ත ඒක ජාතික නාලිකාවක යෝතිර්වේදින් පස්සෙනෙක් විතර ලංකාවේ කියන්නේ ජාතික කියන්නේ පුත්කල නාලිකාව මේ පස්සෙනෙක් විතරනේ ඒක යෝතිර්වේදියෙක් කියනවා මේ සූර්යා මේෂ රාශියට යන වෙලාව තව විනාඩි 8ක් ඉස්සරහට ගන්න පුළුවන් වුණා නම් හොඳයිලු දැන් කියන්නේ කොයිතරම් ගොන්දවලද සූර්යා මීන රාශිය මේෂ රාශියට යන එක ඇත්තටම අපිට තීරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි නේ. ඒක මේ පෘථුවේ සාපේක්ෂ චලිතය අනුව සිද්ධ වෙන එකක්. ඔව්. ඒ ජ්‍යොතිරේඛය කියනවා තව විනාඩි 8ක් ඉස්සරහට ඒ නැගත ගන්න පුළුවන් වුණා නම් දැන් මේ ඒ ජ්‍යොතිරේඛය කොයිතරම් මුද්දද කියන්නේ ජ්‍යොතිෂය සම්බන්ධ දැනුම. ඔහු හිතන් ඉන්නේ අවුරුද්ද අවුරුද්ද ලබන වෙලාවත් අවුරුද්ද කමිටුවෙන් හදන්නේ කියලා. ඔව් ඇත්ත. දැන් මේ අවුරුද්දේ පාන්දර 2යි 4ට තමයි ඔය මේ අලුත් අවුරුදු දාව. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් උතර දැන් ජ්‍යොතිෂ කාරණේ තියෙන ඔච්චරයි. ඔව් මම කියන්නේ සියලුසියක් එක්කනේ අනික එකක් කතා කරන්නේ අනික කොහොම සංස්කෘතිකයි අපි හලාගත් දේවල් ඒව කරත් එකයි නොකරත් නොකරත් කරන එකේ අර පොඩි කල්චරල් ටේස්ට් එකක් තියෙනවා මොකද නිතර පාවිච්චි කරන වචන සංස්කෘතික රහක් තියෙනවා ඔව් යාරාදිමත් කාලේ සිටන රහක් අපුදියා දැන් මේ මේකෙන් සිද්ධ වෙන දේ තමයි හරියටම රවි ග්‍රහය රේවතී නැකතේ අංශක 30 සිට අංශක 0 ඉතිරනේ සෝරි ඔව් අංශක 13 කලා විශේෂිත ගත්ත ගන්න පුළුවන් 30 ඉතිර ගන්න පුළුවන් ගන්න පුළුවන් ඔව් ඒ කියන්නේ 0 බිඳුවට අංශ නැකත අංශ බිඳුවට බිඳුවට එවැනි පැමිණි හරි ඕකයි සිද්ධ වුනේ ඔව් ඒක අපිට නවත්තන්න බෑ ඒක ස්වභාවික වල ඉන්දිකෝ එක සිද්ධ වෙලා දෙයක් ඔව් මෙතන තියෙන ජ්‍යොතිෂයේ සාධක හට ගන්න තියෙන ඔච්චර වෙන දෙයක් නෑ මේ අවස්ථාව උනාට පස්සේ අපි හදා ගන්නවා ඉතින් මේක සමරන්න එපා නැත්නම් මේක විශිෂ්ට දෙයක් විශ්වයේ දම්කස ග්‍රහ ගමනකට සාපේක්ෂව සමාන සංස්කෘතික උල්ලක් තියෙනවා නම් මං ගන්න තරමින් තියෙන්නේ ඔය සිංහල අලුත් අවුරුදු විතරයි. ඔව්. මෙන්න එකක් නැහැ. ඔය සූර්ය සංක්‍රාන්ති කියන එක සමාන අපි විතරයි. ඒ වගේ උත්තරීතර දෙයක් පවා හැල්ලුවට නිවට නිහල තත්ත්වයකට කරන මේ වගේ මේ ජ්‍යොතිෂය නොදන්න හෝ කූටරමුණේ මං හිතන්නේ අපි කෑගෙන ජෝසේ මේ දන්නේ කමක් නෙමෙයි. ඔව්. කූටරමුණේ කෑගහන්නේ. ඒක හොඳ නැහැ. ඒකෙන් ඒකෙන් වෙන්නේ සමස්ත ජ්‍යොතිෂ වේදියෝ ගැන මිනිස්සු කිනා වෙනවා. ඔව්. කතා කදා ගන්න බැරි ජෝති වේදී. ඊළඟට ඒක. ඒ ගෝරියට hina ඊට පස්සේ කියනවා අහවල් එක උනේ මේ නැකත වල දින්ද කියලා. ඉන්දේ කිව්වා හරි. ඔය කුණු කන්දනා යන කිසි සම්බන්ධයක් නැහැ අවුරුදු මේ නැකත්. ඔව්. හරි. දැන් එහෙමනම් දැන් 2004 සුනාමිය ආවේ මුණ නැකත. වැඩ දින්ද. ඔව්. ඒකෙන් දැන් ඊට කලින් හදපු නැකත් හොඳට මේ රට කිරින්පෙනින් උතුරන්න එපා. ඔව්. ඉතින් මේ මං කියන්නේ හැබැයි සමාජය හරි හොඳයි කියලා මට හිතුණා. කවුරක්වත් ඒ මතේ පිළිගත්ත බව පෙනුන්නේ නැහැ. මොකද අර හරි හෝ වැරදි හෝ නැකත් මම නැකත් කමිටුවේ නැහැ. ඔව්. ඉන්දිකත් නැහැ. ඔව්. අපි නැකත් කමිටුවේ අපි අනාගතේ යන්නේත් නැහැ. යන්නේත් නැහැ. ආරාධනා කරත් යන්නේත් නැහැ. ඒ වගේම මේ වෙලින් පෙනී හිටින්නෙත් නැහැ. ඒ මහතුරුන් කටයුතු ඒ මහතුරු කරගත්තාවේ අපි ඒගොල්ලන්ගේ අඩු වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. ඔව්. ඒක න්‍යායික වැරදි කියන එක අපි කියනවා. පිළිගන්නවා. හැබැයි ප්‍රායෝගික විශ්මයේ මේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මට කියන ඕකම තිබුණේ මේ මේ යම් කිසි පිටිරසක් හදුව නැකත රට පිළිගත්තා. මොකද ඒ වෙලාවටම රට පුරා පත්තු කරන් රතින්. හතින්න. සියලු ජනමාධ්‍ය ප්‍රති කියන්න බෑ. ඒ වෙලාවම තමයි කිව්වේ මේ ලාට මේක කරන්න කියලා. ඉතින් අර විරෝධයක් පළ කරාට ඒ විරෝධයෙන් පළක් වුණාද? නෑ. ඒ විරෝධයේ සාර්ථක නම් අඩු ගානේ නැකත් වෙනකොට වෙන නැකත් හරි ගන්න තිබුණා විකල්ප. ඒ හරි ගන්න තිබුණා. එහෙම වුණෙත් නෑ. මේකේ මුලේ මොකද්ද? ජ්‍යොතිෂයට විශාල කළු බැල්ලමක් එකතු කිරීමක් විතරයි මේ වෙලාවේ කරේ. අන්න ඒකයි. ඊළඟ තමයි. ඔව්. ඇතුලේ විසඳ ගන්න තිබ්බ ප්‍රශ්නය එළියට ගෙනල්ලා ලෝකම විලෝක බවටපත් කරා මේ. පත් කරා. මේ මම දැක්කා එක තැනකදී මේ බටහිර මාධ්‍යයක් ලංකාවේ ජ්‍යොතිෂ වේදීන්ටයි සිංහල අවුරුද්දටයි තාම නරක විදිහට ලියපු ලිපියක්. කොළඹ එක. මේ සිද්ධිය අරන් තිබ්බ හාසයට. ඒක කියලා මටත් හිනා ගියා. පස්සේ මම ලංකාවේ ඉන්නේ නැති කියලා හිතුවට පස්සේ පොඩ්ඩක් මට දුක හිතුණා. ඔව්.
මේක තමයි සැබෑ යථාර්ථය. අපි ගොඩක් කලකට අපි අපේ වැඩසටහනේ අපි උත්සාහ කරන්නේ සැබෑ සත්‍ය කතා කරන සමහර විටක මේ අපි කතා කරන දේවල් සමහර උන්ට ටිකක් රිදෙන්න පුළුවන්. ඇත්ත කතාව ඒක. රිදුනත් කරන්න දෙයක් නෑ. අපි ඇත්ත කතා කරනවා. මොකද ගොඩක් කලකට මේ වැඩසටහන අපි මේ විදිහට පවත්වන ගැන බොහෝ අයගෙන් විවිධ අදහස් අපිට ආවා. සමහරු කැමති සමහරු අකමැති. ඒක කිසිදු ප්‍රශ්නයක් නෑ. හේතුව තියෙන්නේ අපි සැබෑ යථාර්ථය සහ සැබෑ ඇත්ත මොකක්ද කියන එකේ රටට ලෝකයට කියන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක ඒ අරමුණ තමයි රේඩියෝ දිනමින් මේ විදිහට අපි ඉටු කරන්න කියන එකත් මතක් කරන්න ඕනේ. මේ ඉන්දියා රටවත් මහත්යකව මේ කොයි වගේ වාදම් පුරියක්ද තියෙන්නේ? මගලක වාලම්පුරියක් නෙමෙයි මේ. මේ ගැන හොයද්දී මට වාලම්පුරිය සම්බන්ධ ලස්සන කතාවක් හම්බුණා. ඔව්. මේ පොත මේ අමුල්ගොඩ තිලකරත්න මහත්තයා ලියපු මාතෘ කෝර්. මේකේ ලස්සන කතාවක් තියෙනවා. මේ මම හිතුව මේ ගන්නේ හොඳයි කියලා. මේ මම ඔබට පොත ඔබ අතට පත් කරනවා. මේ ඉරිදි බලෙන් තනි තන ගමන් කරන ගමන් ගන්නා වාලම්පුරිය කියලා මේ 60 ගණන් වල කතාවක් මේ කේසියයි. මේකේ කියන්නේ අපේ මියුනු ප්‍රේමති මහත්තයා ඉස්සර සිළුමිණියේ වැඩ කරේ. සිළුමිණට පාටකෙන් ලිපියක් එවනවා. මේ පොවුගේ පවතරන් කියෝ මේ මෙන්න මෙහෙම තොරතුරක් තියෙනවා මේ වලම්පුරියක් සම්බන්ධයෙන් ආරංචියක් තියෙනවා කියලා. මේ කියන්නේ ඒ බේලින් ගුරුනාංශ කියලා ගුරුනාංශ කෙනෙක් මේ ඔහු සතුව මේ 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 වලම්පුරියක් තියෙනවා ඉරිදි බලෙන් කියන්නේ වැඩම කරපු ඒ වලම්පුරිය. ඒතුමා ව්‍යාපාරිකයෙක් ඇත්තම බුද්ධ ශාස්ත්‍රඥයෙක් වගේ ව්‍යාපාරිකයෙක් නම සඳහන් පුත් කියලා නම භාවිතයන පොතේ තියෙන නිසා. ඉතින් වාලම්පුරිය කියන්නේ වාලම්පුරිය උත්තර බලෙන් වැඩම කරලා තියෙන. දැන් ඔහුගේ ලේකම්ගේ දියණියට වාලම්පුරිය නැවත වැඩම කරලා තියෙනවා උත්තර බලෙන්ම ආපහු එක වඩම්මන පෙරහැරක් තියෙනවා කියලා. ඒ ඔය එබ්‍රහන්ටේ කෝඩේ කාගේ කාර්යබහුල නිසා ඔහු මේ කාර්ය පරීක්ෂා කරන එක වාර්දිලා දෙනවා මේ පොතේ කතුරුවරට අමුණුකට තිලරත්න මහත්තයාට. ඉතින් එතුමා ගිහිල්ලා මේ මේ සම්බන්ධ අහද්දී ගුණනාථ කියලා දෙනවා මෙහෙම මේ සුමන සමන් දෙවියන් කියලා දෙවි කෙනෙක් සුමන සමන් දෙවියන් කතා කරලා කිව්වා අවල් දවසේ රෑ බලන්න වාලම්පුරියක් හම්බ වෙයි අඹගහ ළඟ මානෙල් මතක මල් හරි සමන් පිටචාරි මල් ගොඩ තිබිලා ඒකට සත්කාර කරන්න කියන. ඊට පස්සේ එහෙම මේ වාලම්පුරිය හම්බ වුණා කියන. ඊට පස්සේ මේ හම්බ වුණා. ඊට පස්සේ මේ එතුමා අසනීප වෙලා ගෙදර නැති කාලේ සත්කාර නොකරන නිසා ඒ ලේකම්ගේ දුවට දුවගේ නිවසට මේ වාලම්පුරිය ගමන් කරලා තියෙනවා. අපහු දැන් මේක ගේනවා කියලා මේ වසන්ත පෙරහැර. සේ ඔය ඔක්කොම වෙලා ඒ ලේකම් තුමත් අඳුරගෙන ඔය හිතවත් වෙලා පස්සේ මේ 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 ගිය අනුරුතිරත් මහත්තයා මිතුරන් සහ ලේකම් තුමා මේ හවස පොඩි මේ මත්පැන් පානයකට සරල සිංහලෙන් කිව්ව සෙට් වෙලා තියෙනවා. මේ වෙලාවේ ටික වෙලා ගියාට පස්සේ තිලකරත් මහත්තයා අහතින ඇත්තටම මේ ඔය වාලම්පුරිය කතාව ඇත්තද කියලා. ඊට පස්සේ මේ අර ලේකම්තුමාගේ වල ගුරුනාසේ ලේකම්තුමා මේ මහත්තයා මේ පත්‍ර වල දාන්නත් ඕනේ නැහැ. මේව කාටවත් කියන්නත් ඕනේ නැහැ. ඕක මම්මයි රුපියල් 500 ගෙනාවේ. මමම තමයි ඕක මේ සමන් පිටිමල් කොළුවටින් තිබ්බේ. අපේ මේ ගුරුනාසේ කිව්වා ඕක හොරෙන් ගෙනිච්චොත් මේ තමයි ප්‍රතිඵල ලැබෙන්නේ කියලා. ඒකයි මම අපේ අපේ ගෙදර ගෙනහිල්ලා මේ අපේ දුවට දුන්නේ. දුන්නට පස්සේ මේක සම්බන්ධයක් නැහැ. නමුත් ප්‍රශ්න වර්ගයක් ඇවිල්ලා තියෙනවා උන්ට. ඔවුන්ගේ ටිකක් බරපතල ප්‍රශ්න ටිකක්. ඔවුන් නිසා මේක නැවත මේ වලම්පුරියට සම්බන්ධ කියලා අපෝ වලම් ගිහින් කියලා දිනවා. මේක ඉදිරි බලෙන් වැඩ කරා අපෝ ගෙනියන්නේ කියලා. ඒක තමයි ඇත්ත කතාව කියන්නේ. මේ ඔක මේ ඔය මාතෘ කෝර්පස් මං හිතන්නේ මේ කවුරු හරි කියවන්න හරි රසවත් පොත. මේ පොතක් ඇතියද? අනිත් ප්‍රාන්ත හිරුවල්දි ග්‍රන්ථ වල වඩා. නමුත් දැන් ඇත්තම මේ ඔක තමයි වලම්පුර සම්බන්ධය කියන්නේ. දැන් මේක ඔය පොත මම මේ සංක්ෂිප්තයෙන් කියව කතාව හරි රසවත් කතාවක්. මේ ඉතින් බොහෝ දේ සමීපව නිරීක්ෂණය කරොත් කියන්නේ අපි ඈතින් දකින්න දේට වඩා වෙනත් අපිට සොයාගත හැකි හේතුවක් තියෙනවා. ඒ නිසා මේ ඇතර මම හිතන්නේ අපේ වඩා හොඳම වාලම්පුරිය තමයි අපේ චිත්ත ශක්තිය සහ අපේ මනස. ඒ නිසා මේ වාලම්පුරියෙන් ඇතර වාසනාව උදා වෙනවා මේ වාලම්පුරිය විකුණන අයට. ඒක තමයි මම මේ අහන්න හැදුවෙත් ඒ කතාව. දැන් වාලම්පුරි කියන දැන් මේක ඇතර බිස්නස් එකක් නේ. මේ බිස්නස් එක ඇතුලේ ගොඩක් අයට මේ කියන කාරණා තමයි තමන්ගේ දරට වාසනාව කැඳන්න පුළුවන්. තමන්ට ධනෙ උපයනවා මේ කියන කාරණාව. ඇතර වාලම්පුරියකින් ඊඩව කරන්න පුළුවන් තරත් අයි මත මොකද කියන්නේ. නෑ. ඒ බදාමයට උඩ තියෙන වාර්නිස් තට්ටුව. ඒ වාර්නිස් තට්ටුවත් උඩින් තියෙන අතින් ඇඳපු ඉදිරි රටා ටික. එතකොට දැන් කවුරුත් ගාව තියෙනවා නම් එහෙම මේ ඔය වාලම්පුරිය. ඕක බස්සන්න වතුර එකට. මේ දැන් සැබෑ වාලම්පුරිය කවාගන්න විදිය මේ. ඔව්. හොඳ බේසමකට වතුර දාලා බස්සන්න. බස්සලා සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් වගේ තියන්න.
ඔය වාලම්පුරිය දාන්න කලින් වතුරට ඒ වාලම්පුරිය බරමනින්න. අපි හිතමු කෙළුවක කියලා හිතමු. ඔව්. පැය 3ක් විතර වගේ වතුර තියලා අරගෙන බරමනින්න. ඒකේ රැඳිච්ච වතුර ටික ඉවත් කරලා බරමනින්න. අනිවාර්යයෙන්ම ඔක ග්‍රෑම් 250කට වඩා බර වැඩි වෙලා තියෙනවා. එතකොට වාලම්පුරිය මහත් වුණාද වතුර බිව්වද? නෑ මොකද්ද උනේ? ඔව්. වාලම්පුරිය ඇතුළට යම් ජලය උරා ගන්නා ද්‍රව්‍යයක් තියෙනවා. එතකොට සාමාන්‍ය මොහොතින් වලම්පුරියට වතුර උනන්නේ නැහැ. ඔව්. උරන්න බෑනේ. ඔව්. ඒක තමයි ශක්තිමත් ශක්තිමත් මේ විදිච්ච මේ පිට කබලක්. ඒකට වතුර උනන්නේ නැහැ. ඒතර මේ මොකද්ද? ඒ එක ක්‍රමයක්. දෙවෙනි එක තමයි හොඳ වලම්පුරියක් නම් අතකින් අරගෙන මෙහෙම කරපු සාමාන්‍ය මට්ටමකින් කඩන්න බෑ. හැබැයි වලම්පුරියක් තමන්ගේ අල්ල උඩ තියලා අනික් අතේ අතින් ගැහුවොත් හොඳ පාරක්වත් පුපුරනවා. හරි. යම් කිසි දෙයකට ශක්තිමත් හදන්නත් පුළුවන්. ඔව්. අර වාර්නිස් හරහා වතුර යන්නේ නැතිව හදන්නත් පුළුවන්. වෝටර් ප්‍රූෆ් කරන්නත් පුළුවන්. හැබැයි ඊළඟ කාර්යය තමයි හොඳට සියුම්ව බලන්න ඒවැය තියෙන ඉරි රට. පාට වර්ණ අර හැඩතල තියෙනවනේ. ඒ සේරම ඉපාම සියුම් පින්සලකින් අඳපු ඉරි. දැන් සමහර තැන්වල තියෙන එකම අච්චු හදපු වලම්පුර. මෝල්ඩ් එකේ. ලංකාවේ තියෙන හදන තැන්. අපි පෙන්නන්න. ඒ තැන්වල තමයි ඔය මහා මේ ධනිය සෞභාග්‍ය දෙන මේ වලම්පුරි හදන්නේ. මොකද එනේ මේවා හදන්නේ. ඔක හදන්නේ මේ ෆැක්ටරි එක. ඔක හදන්නේ පට්ටලේක හදන්නේ. ආහ්. එතකොට එතකොට ඔය මේ ඔය මොහොතේ ජීවත් වෙන වලම්පුරියක් දන්නේ නැහැ තමන්ට කියලා හදනවා කියලා මේ. ඉතින් හැබැයි විකුණන්නේ ලොකු ගණන් වලට ලක්ෂයකට දෙකට. ඔව්. තුන්ට විතර වගේ. දැන් කවරක් මම නම කියන්නේ මේ රටේ සුප්‍රකට දේශපාලකණියකට ඉහින් දීලා තිබුණා මේ ඉන්දියාවේ කට්ටියක් ඇවිල්ලා වලම්පුර. එතකොට ඒ සුප්‍රකට දේශපාලකණියට ඒ කාර්ය මණ්ඩලයේ සිළු දිනාටම ලොකු එක්කෙනාට ලොකුම එකක්. ඒ ආනුෂංගික පොඩි අය දීලා තිබ්බා. ඔව්. කොහමරි ඔයා මේ අර පොඩි වර්ග එකක් හම්බෙච්ච කෙනෙක් මට ගැලපෙන්නවා මේ අපි මෙහෙම එකක් හම්බුණා මේක හරි ගණන් අරගෙන මේක කෙරෙවලු මම යාට ඔක දාන්න මහින්ද බර මහින්ද මම ඔක දාන්න වතුරේ අප උඩට අරගෙන බලන්න බර අඩු වෙලාද වැඩිලාද කියලා බලන්න ගියා අපි දෙන්නම පස්සේ කරා ඒකත් ග්‍රෑම් 200ක් බර වැඩිලා තිබුණා හරි ඒ කියන්නේ වතුර උනලා ඉතින් මම යාට සාමාන්‍ය සිප්ටි කටුවක් අරගෙන අර ඇත්ත ඉන්න බෙල්ලෝ ඉන්නවනේ ඒ බෙල්ල එක් අරගෙනම වතුරෙන් හොඳට හොදලා වතුර දාලා තියලා මැල්ල පෙන්නුවා ඒ බර සමානයි වෙනස් වෙන්නේ නැහැ. මේ විශේෂ වලම්පුරියේ බර වැඩි වෙන වතුර දාලා ගත්තාම. ඉතින් මේ වගේ මේ බොරු එකක් සිද්ධාන්තයක් වශයෙන් කියන්නේ සිද්ධාන්තයක් හරියටම වලම්පුර ගෙදරට ගිහම සෞභාග්‍ය දෝ වෙනවා කියන එක බොරුව. දෙවෙනි කාරණේ වලම්පුර කියලා විකුණන්නේ ප්ලාස්ටර් ඔෆ් පැරිස්. ඕක අර නැත Hindu සාහිත්‍ය Hindu ආගමෙන් ලෝකයේ ආගම් දෙකක විතරයි මම හිතන්නේ දර්ශනීය සහ සාහිත්‍යයේ වෙන වෙනම වෙන් කර ගන්න පුළුවන්. දැන් Hindu ආගමෙත් Hindu දර්ශනය සහ Hindu සාහිත්‍යය වෙනම තියෙනවා. වාසනාවට අපි අරගෙන තියෙන සාහිත්‍යයේ තියෙන කතා ටික, මිත්‍යා කතා ටික. වෙනම උපනිෂත් හරහා ගොඩ නැගෙන ගැඹුරු Hindu දර්ශන සංකල්ප වෙනම ඒකේ ඉතාවටනාකමක් තියෙනවා. දැන් මේ අර සුරාසුර යුද්ධය කිරිම හොද කියලා මේ සමය අඹුල අෂ්ටවත් වස්තු එක්ක විෂ්ණුගේ සංකේතයක් වීමනේ කවලම්පරි. ඔව්. ඒ විෂ්ණුගේ සංකේතයක් වාලම්පරි වීම නිසා දැන් ඒ අපිට ප්‍රතිඵල ලැබෙනවා කියන එක සම්බන්ධයි ලොකු ප්‍රශ්නයක් කියලා නේද? මේ ඊටම මේ අද දවස් අපි විශේෂයෙන් සඳහන් කළා පෙර දැනුම් දීමවලදී මේ පුරෝකථන පිළිබඳ ජ්‍යොතිෂය සම්බන්ධයෙන් පුරෝකථන පිළිබඳව අපි සඳහන් කරනවා කියලා. ඇත්තටම ජ්‍යොතිෂයෙන් මෙහෙම මේ පුරෝකථන කියන වචනේ අපිට මේ දැන් අපි මේක හුරුවක් විදිහට තියාගමු. සැබෑවට බොහෝ දෙනෙක් දන්නේ මේ අනාවැකි කියන කාරණේ. මේ අනාවැකි කියන්න පුළුවන්ද? මට මේ අනාවැකි නම් කියන්න බෑ. පුරෝකථන කරන්න පුළුවන්. අනාවැකි. ඉන්දික මත බොහෝ දෙනෙක් කියන්නේ ඒක. ඇත්තටම දැන් ඒකේ විද්‍යානුකූල වචනේ තමයි පුරෝකථන කියන්නේ. හරි. පුරෝකථන කියන්නේ අනාවැකි යම් සිදු වෙන කාරණාවක් එවගේ ප්‍රකාශ කිරීම. දැන් ඒක ලෝකයේ පුරෝකථන ජ්‍යොතිෂ විද්‍යාව විතරක් නෙමෙයි හැම විද්‍යාවකම තියෙනවා දැන්. ආ. දැන් කොටස් වෙළඳපොළ මිලංග මිල දාර්ශනිකයේ කොහොම වෙයිද කියලා සාමාන්‍ය යම් ප්‍රමාණයකට ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහ කොටස් වෙළඳපොළත් එක්ක දීර්ඝ කාලීන ගනුදෙනුවක් කරන කෙනෙකුට කේසියේ ලබන සතියේ මිල දාර්ශනිකයන යම් පුරෝකථනයක් කරන්න පුළුවන්. ඒක නිව්සියර් සියම නිරෝධන වෙන්න පුළුවන්. ඉතින් ඔව් ආර්ථිකය පිළිබඳව. ඔව්. සමාජ දේශපාලන කාරණා අපි දැන් ඔය විශේෂම සංඛ්‍යාන විද්‍යාව ශේෂ්ත්‍රය සම්බන්ධයි කියන්නේ රිසර්ච් කරනයි ලංකාවේ නම් රිසර්ච් කරන අය ඇත්තම මේ රිසර්ච් කරද්දී ගොඩක් කලාවට තියෙන වෙන්නේ කොච්චර මුදලක් ලැබෙනවද කියන එක මතයි මේ ජනප්‍රියත්වයේ තියෙන වෙන්නේ ඇත්තටම විද්‍යානුකූල සමීක්ෂණ ලංකාවේ තියෙනවද කියන වෙන ප්‍රශ්නයක්. හැබැයි ලෝකේ රිසර්ච් කරන එක හරහා කරන්නේ පුරෝකථනයන් සමාර්ථයෙන් පුරෝකථන. ඔ මෙතිවරණ පිළිබඳ. ජ්‍යොතිෂයේ තියෙන අය පුරෝකථන. ඒ පුරෝකථන දැන් ජ්‍යොතිෂයේ හෝ වේවා ලෝකේ කිසිදු විද්‍යාවකින් 100ට 100ක් නිවැරදි පුරෝකථන කරන්න බෑ. ඒ කියන්නේ පුරෝකථන 100ක් කරොත් ඒකෙන් යම් ප්‍රමාණයක් ඉස්සිරවශම වර්ධිනවා. දැන් උදාහරණයක් ඇටියට
දෙදාස් හතරින් පස්සේ කීවතාවක් සුමාත්‍රාවල භූමිකම්පාවේදී මෙහෙර සුනාමි එයි කියලා අනතුරු ඇඟවීම කරාද? ඔව්. එකවතාවක සුනාමි ආවද? ආවේ. ඒතර අපි කියන්නේ නෑනේ භූගල්ප විද්‍යාව භූගර්භ විද්‍යාඥයන්ට අපි විහිළු කරන්නේ නෑනේ ඔයගොල්ලෝ යනවා කියලා වැරදුනා කියලා. එහෙම නොකරන්නේ බටහිර විද්‍යාවට තියෙන දේශපාලන ආර්ථික ආධිපත්‍යයක් අපිට නැති. ඒ ආධිපත්‍ය නිසා එහෙම නොකරන්නේ. දැන් එහෙම මේ ආතර් සීක්ලාත් කියවන හිටපු ජනාධිපතිවරියකට නොබෙල් තෑග්ග හම්බ වෙනවා 2005 කියලා. නොබෙල් තෑග්ග තියා ඇත්තම මේ සාමාන්‍ය සුපතිවරියක් වත් මේ වෙනකන් හම්බ වුණේ නැහැ. හැබැයි කවුරුත් අපි අහන්නේ නැහැ ආතර් සීක්ලාත් වැරදුනේ කියන අපි කතා කරන්නේ නැහැ. ඊළඟට ලස්සන මේක තමයි මේ වසන්ත ඔබට මතක ඇති මේ අර 2000 ජනවාරි පළවෙනිදා රාත්‍රී 12 මධ්‍යම රාත්‍රී 12 ලෝක සියලුම පරිගණක අක්‍රිය වෙලා ලොකු අවුලක් වෙනවා කියලා මේකට කිව්වා Y2K කියලා. ඔරලෝසුවක්වත් නැවතුන්නේ නැහැ. ඉතින් අපි අහන්නේ එහෙම නෑනේ බටහිර විද්‍යාවේ ඇයි ඒ අනාවැකි වැරදුනේ කියලා. ඉතින් පුරෝකතන ලෝකේ හැම විද්‍යාවකම තියෙනවා. හැබැයි පුරෝකතන වල නිවැරදිවීම් වැරදිවීම් තියෙනවා. සහ මේ තව ඒ විෂයන් ජ්‍යොතිෂ ඇතුළු සංවර්ධනය විය යුතුයි. ඔව්. දැන් ඒ වගේ වසන්ත එකම එකතු කරනවා. දැන් පුරෝකතනයක් එහෙම වර්ධින්න පුළුවන්. හැබැයි පුරෝකතනය කියන්න ඕන සාධක ටිකක් තියෙනවා. ඔව්. ඒකයි. දැන් අනාවැකියක් කියන සාධක ඕනේ. ඔව්. මම උදේට ගිහලා මම කියනවා මේ අද සමහර වෙලට වහී. ඔව්. අනාවැකියක් ඒක. ඇත්තම වහින්න පුළුවන්. කිසිම සාධකයක් නැහැ හිතෙච්ච එකක් කියනවා. කියන. ඔව්. ඒ වාර නිකන් අර මේ දිවසේ උදේ. හැබැයි බෑ පුරෝකතන කරනකොට සාධක තියෙන්න ඕනේ. දැන් අපි සාමාන්‍ය ගණිතය ඉගෙන ගන්නකොට ගණන් වල ලකුණු දරවල ක්‍රමයක් තියෙනවා. ඔව්. අවසාන උත්තරේ හරි වුණත් වෙන්න පුළුවන් වැරදුනත් වෙන්න පුළුවන් ආපු පියවර ටිකට ලකුණු දෙන ක්‍රමයක් තියෙනවා අසන්දර මතකද තව එම්ම ගණන් දෙන ඉල්ලා ලකුණු දෙන එහෙමයි තව මෙයා මේ පියවර ටික දරන් හිටියා තවන එකතු කිරීම අඩු කිරීම වැරදෙන්න පුළුවන් මතර ආපු පියවර ටික හරිනම් ලකුණු දෙනවා හැබැයි ගානක පියවර ටික නැත්තම් ලකුණු දෙන්නේ නැහැ ඇයි නිකන් උත්තරවල ලිවට දෙන්නේ නැහැ හද හදු විදිහ පෙන්නන්න ඔය ඔය ප්‍රශ්නේ ලොකුවට බලපෑවා ශ්‍රීනිවාසන් රාමනුජන්ට ශ්‍රීනිවාසන් රාමනුජන් තමයි මම හිතන්නේ මේ මේ ಭಾರತයේ පහළ විශිෂ්ටම ගණිතඥයා වසන්ත පහුගේ සේවස්තක ඇතුළත. ඔව්. ඔහුට ඇතරමේ නිය සමීකරණ එන්නේ ඔහු කියන විදිහට කාලිමෑණියන්ගේ එක අවතාරයක්. යම් ඒ කියන්නේ අපිට තේරුම් නොගන්න ගන්න බැරි බලවේගයක්. ඔහු ඉතාම විශිෂ්ට සමීකරණ විසඳනවා. හැබැයි දැන් පියවර කියන්න බෑ. ඔව් පියවර කියන්න බෑ. දැන් බටහිරින් අහනවා පියවර මොකක්ද කියලා. ඔහුට පියවර කියන්න බෑ. උත්තර දෙන්න පුළුවන්. පුළුවන්. නමුත් අවසානයේදී ඔවුන් පිළිගත්ත රාමුජර්ගේ ගණිත හැකියාව කියන එක මේ විශේෂී එකක්. රාමුජර් තුළු ලොකුම ප්‍රශ්නෙත් ඔය කේසිජි මහත්තයා කියපු කතාවේ කියන්නේ පියවර පෙන්නන්න බෑ ඔහුට. පියවර පෙන්නන්න බෑ. මම මේ දැකපු තවත් කාරණයක් තියෙනවා මේ විශේෂයෙන්ම දැන් කොහොම වෙලාවට අපි මාධ්‍ය වලින්ම මේ මේව දකින්නේ සමහර ජ්‍යොතිර්වේදීන් මේ මේ කටයුතු කරන අපි දැකලා තියෙනවා ඔය කර්ණ මුණ්ඩියන් කියනවා එහෙම නැත්නම් කවුරු හරි මොකක් හරි ආත්මයක් මේ Tamanට වද්දගෙන ඉන්නවා එයා තමයි මේක මේ කියන්නේ කියලා මේ එහෙම එකක් තියෙනවා මොකද කියන්නේ මේ ගැන මොකක් හරි මට මේ මේක ඉන්දික මත මේ හොඳයි අපි මේ කතා කරන තැන හොඳයි මොකද මේක අපි කතා කරන්න ඕන කාරණා ටිකක් තියෙනවා මම ඊට පස්සේ ඒක ඔව් ගොඩක් අය එහෙම මේ සාමාන්‍ය තමන්ට එහෙම එකක් තියෙනවා කියලා කියන්නේ නැහැ. හැබැයි ලංකාවේ ජ්‍යොතිර්වේදීන් බහුතරයක් KCI වගේ නෙමෙයි බහුතරයක් ඇත්තට මේක පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒක මේ වෙන ක්‍රමයකින් හැබැයි ඒක මේ වැඩ කරන්නේ නැති වුණාම හැබැයි කියන විස්තරත් වරදින කියන අතීතයේ පිටුමද ඉතාලම සැලකේතු තරත ප්‍රමාණය මේ කර්ණුණගේ මෙහෙම අපි ඉතාලම මේ මේක පොඩක් පරිස්සමෙන් කතා කරන්න ඕනේ මොකද මේ ඔය භූතාත්මික කරන ගණදෙනු සම්බන්ධයෙන් කතාවේදී භූතාත්මික ගණදෙනු කරනවා වගේ දෙන්න මානසික රෝග තියෙනවා ස්ප්ලිට් පර්සනලිටි වගේ තත්ත්වයක්. ඔව්. ඒ කියන්නේ නෙමෙයි අපි මේ කියන්නේ වෙන කතාවක්. ඒ කියන්නේ එම් භාවිතා කරන අවස්ථා තියෙන හැබැයි ඒක ජ්‍යොතිෂෙම නෙවෙයි. දැන් ජ්‍යොතිෂය වෙනම මේ ගණිතමය සිද්ධාන්ත පද්ධතියක් මත ගොඩනගන එකක්. ඔව්. එතකොට ඒකයි කර්ම මුණ්ඩේ හෝ වෙන අතීතය සම්බන්ධව එකක් පාවිච්චි කරන ඉන්න පුළුවන්. නමුත් දැන් ඔය බහුතරය ලංකාවේ ශාස්ත්‍ර කරුවන් සම්බන්ධයෙන් නම් කියන්න වෙනව අවසන්ත ඔවුන් බහුතරය මානසික රෝගී. මම ඔබට මේ හොයන්න කියන්නම් එකවතාවක අපි වෙන රජේනාලිකාව වැඩසටහන් කීපයක් කරද්දී මම එවැනි පුද්ගලිට පහ තදබලදී පහර දුන්නා මේ වගේම වැඩසටහනකදී. පස්සේ ඔහු මේ දැන් අවුරුද්දට කලින් ජීවන් කරව පිටරයක් ගහලා කියලා දෙනවා මම නැවතිලා ඉන්න දැන්. හැබැයි තාම මම ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. එසා මේ ලංකාවේ ශාස්ත්‍රකරුවෝ සම්බන්ධ ගත්තොත් මම ඔබට පුංචි මේක නරඹන හෝ අපිත් එක්ක ඔන්ලයින් ඉන්න සමාජ විද්‍යා විශේෂේෂ්ඨයේ ඉන්න සහෝදරයෝ ඉන්නවනම් විද්‍යාර්ථීන් ඉන්නවනම් ඔබට මම යෝජනාවක් කරනවා හොයන්න ලංකාවේ දේවාරුණේ ශාස්ත්‍ර කියන බහුතරයක් එක්ක සැමියා මියගිය කාන්තාවන් නැත්නම් විවාහ ජීවිතයේ තොර සැමියාගෙන් බරපතල විදියට පීඩා විඳින කාන්තාවන් සැමියාගෙන් ලබන පීඩණය වෙන විදියකට ප්‍රක්ෂේපණය වීම සඳහා ඇතිවන මානසික අවුලකින් ලැබෙන අතිරේක වරප්‍රසාදයක් තමයි දේවාරුණේ කියන්නේ වෙන කිසිවක් නැහැ අනික දෙවියෝ එහෙම වැහෙනවද නැහැ දෙවියන් වැහෙන්නේ නැහැ ඇත්තම දෙවියෝ නෙමෙයි ඔය දේවාරුණේ ශාස්ත්‍ර කියන ගොඩක් අය එහෙම භූතයෙක්වත් නැහැ ඒ කියන්නේ
බහුතරයක් එක්කෝ උන් බොරුකාරය කියන්නේ හැමෝම නෙමෙයි එහෙම නැත්තම් උන් මානසික රෝගී කියන්නේ මොකක් හරි මේ හිස්ටීරියා මරෝක් කියනවා හිස්ටීරියා මර දැන් මේ හිස්ටීරියා මර මේ ඔය මම ඔබට දුන්නු මාදුරු කෝර් පොතේම තියෙනවා එහෙම සිද්ධියක් මේ එක්තරා ලේලියකට මියගිය මාමණ්ඩි ආවේශන ඒ මාමණ්ඩි මේ බෙද මහත්තේ ඒක ඔබට පාසුකව හොයාගන්න පුළුවන් මේ මේ මියගිය මාමණ්ඩි දේවි මේ ලේලියට ඩිවෝෂන් නියම කරයි කියලා දැන් ප්‍රති ඇය ප්‍රතිකාර කරන්න ගන්නවා බට් මේ කෙසේ වෙත් ප්‍රතිකාරය හැබැයි වැඩ කරනවා ඒ කියන්නේ ඇය ප්‍රතිකාර කරනවා නේ ගැත්තත් නේ සියල්ල කරනවා ඊට පස්සේ ඔය කෞර්ගේ මේ උපදේශ මත අමරවල තිරගත්ත මහත්තයාටත් මේ පරීක්ෂණය පැවරෙන්නේ ඔව් ඊට පස්සේ කෞර්ගේ නම් විස්තර ටිකක් හොයාගන්නේ වේද මහත්තයා කියලා හොයාගෙන ඕන් විස්තර ටිකක් හොයාගෙන ඕන් ගිහිල්ලා අහනවා අර ලේලියගේ ඒ කටහරි මම කතා කරන්නේ ඔව් ඇත්තරම පින්හා වික්‍රමසිංහ වේද මහත්තයාගේ නම ඔය ඉන්නේ සෝමාවති වෙන ලේලියෝ ලේලිද පින්හා වේද මහත්තයා කියනවා පින්හා වේද මහත්තයා කියලා ඊට පස්සේ එහෙනම් කියනවා පින්හා වේද මහත්තයා මෙහෙ ඇවිල්ලා වැඩකම් කරන්න කලින් තව හිටිය තැනක ඒ කොහෙද කියලා කියන්න පුළුවන් කියලා ඔව් ඇයට කියන්න බැරි වෙනවා ඊළඟට අහනවා ඇයි වේද මහත්තයා සාමාන්‍යයෙන් බෙහෙත් කරද්දී මේ ලෙඩකට බෙහෙත් කරනකොට ඒ ලෙඩේට වඩා ශ්ලෝකයක් හෝ දෙකක් කියන එක එතුමගේ සිරිතක් වෙලා තියෙනවා ලේලිගෙන් අහනවා ඇයි ශ්ලෝක කියන්නේ නැත්තේ කියලා එහිදිත් ඇයි නිහඬ වෙනවා වෙලා තියෙන කේසිජි මහත්තයා ඒ වේද මහත්තයා රෝගාතුරේ හිටපු අවුරුදු 5ක 10ක කාලයක් බෙහෙත් වට්ටෝරු ලියලා තියෙන ලේලිය ඇයට ඒ බෙහෙත් වට්ටෝරු කඩපාඩම්ෙන් මතකයි ඇයි බොරුවක් නෙමෙයි ඇත්තම කරලා තියෙන්නේ මාවන්ටි මරණයෙන් පස්සේ අර කියන ස්ප්ලිට් පර්සනලිටි මම දන්නේ නැහැ නූතනේදී එක පාවිච්චි කරනවා කියන්නේ මොකද කියන්නේ තමා තුලින්ම මතුවෙන මේ වෙනත් පෞරුෂයක් තමා දන්නා හඳුන කියන වෙනත් පෞරුෂයක් ක්‍රියාත්මක වෙන ගන්නවා උපවිඥානිකව ඔව් දැන් කරපු බෙහෙත් හරි හැබැයි ඇත්තම වේද මහත්තයාගේ අරුඩයක් නෙමෙයි ඒතර තියෙන්නේ දැන් මේ මේ වසන්තර මතකද දන්නේ නැහැ මේ කාලයක් මුලින් එක්කෝ සායතනින් පළකරා සෙත් මිනේ කියලා පත්තරයක් ඔය පත්තරේ කරන කාලේ මේ මම ඉතින් ඒ පත්තරේ පොඩිමත් දරුවා ඔයාලා අපිට උදවට හිටියා මේ චන්ද්‍රිකා චන්ද්‍රිකා පෙරලා මට ගෝමී ලෝහන්තයම හැමදාම මේ රවණාගේ නංගි කියලා කෙනෙක් කතා කරනවා මාත්‍රම කතරන්න ඕනි කියලා කියනවා රවණාගේ නංගි කොහෙන්ද මට ටෙලිෆෝන් එකේ හා මීලු කරා ඔව් ඔව් මේ විරු නෙමෙයි මේක හරි කරදරයක් වෙලා දින කොහොම හරි එකක් මම කිව්වා එහේ යා ටෙලිෆෝන් නම් එලගන්න දැන් කතා කරා එතකොට මේ මාළවේ පැත්තේ ඉන්න කාන්තාව මේ මොකද්ද එයා සම්බන්ධයෙන් ලිපියක් පළ කරන්න කියලා පත්තරේ එතකොට ඉතින් දැන් විස්තර කතා කරලා යනකොට මං කිව්වා හරි ආසය රවණ රජුරන්ට මේ යගේ නංගි හම්බෙන්නේ ඉතින් ලොකු දෙයක් මේ රාමර නැත්තම් නංගි හරි නේ ලොකු දෙයක් මේ මං කැමති අපි කතා කරමුද මොකක්ද කේන්දරයෙන් පොඩක් වා ගන්න කියලා මේ මේ කේන්දරය ඉල්ලුව ටිකක් කතාව ටිකක් දිගට ගිහිල්ලා දවස් දෙකක් කතා කරලා ඔව් රොස් කුමාරි මං උපන් වෙලා වරගෙන කේන්දරේ හැදුවා ඔව් කේන්දරය හැදුවට පස්සේ යගේ ශාරීරික පිහිටීම් කිව්වා හරි කිව්වා ලග්න කිව්වා ඒවත් හරි කිව්වා විවාහ ජීවිතය ගැන කිව්වා ඒවත් හරි කිව්වා සමඟ දැන් එනම ඒක ටිකක් කියනවා කියලා. ඔව්. ඔයා මේ කරන්නේ පට්ටපල් බොරුවක් කරා. හරිද? ඔව්. මේ ඔයාට මේ වෙලාවේ මම යාගේ පෞද්ගලික විස්තරයක් කියන්නේ නැහැ. ඔව්. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මේ පොත් මේ රවණගේ නංගි හඳාවට එන්න පටන් ගත්තා. තුරගතනේ හැබැත්තේ. ඔව්. එයාගේ බලයට මේ කරන්නේ. එයා එයාට හිටිය වෙලාවේ පිරිමි දෙන්නේ කිරියා මේ දෙපැත්තෙන් යා බල කරලා. ඒ දෙන බල කරනවා කරන්න ගියේ. මෙයාට මෙයාගේ බෙහෙත් ගන්න එනවා විශාල පිරිසක්. හරි. මම කියවා ඒගොල්ලන්ට බෙහෙත් ගන්න කලින් ඔයා බෙහෙත් ගන්න කියලා. ඇත්තට මෙයා යට චද්ද බල රෝගයක් තියෙන කෙනෙක්. මානසික රෝගයක්. නෑ ශාරීරික රෝග. සාංශික රෝග. එයාගේ ශරීරයේ පිළිකාවක් තියෙනවා. හා. එයාගේ ශරීරයේ පිළිකාවට බෙහෙත් ගන්න නැතුව එයා අනිත් අයගේ පිළිකාවලට බෙහෙත් කරනවා. හා. අපිට අවශ්‍ය මේ ඇත්තටම මේ යහපත්
ජෝති රටාවක් ජෝති වේදයක් නිර්මාණය කරන්න මේ තියෙන කාරණයක්. නමුත් මේක ASCII හොරු ටිකක් ඉන්නවා. මේ හොරුන්ගෙන් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ. එනිසා මේ ජෝති වේදීන් කියා ගන්නා පිරිසක් සහ සැබෑ ජෝති වේදීන් හඳුනා ගන්න බැරුව බොහෝ අතරමංගලා පිරිස ඉන්නවා. එනිසා ඔවුන්ට නිසි මාත හොයා ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ අපේ වැඩසටහනේ. එහෙමනම් මේ හරි ඉතින් මොකද අපි නැවත කතාවට එමු. මම අර මේ කේසි ජය කිව්වා වගේම අදිනවා කියනවා රවණගේ රංග සම්බන්ධයෙන් අපේ ඇත්තට මගෙන් කේසි බලන වෙලාවක් ඉල්ලන නමුත් මට දෙන්න බැරිවස මට එහෙම දෙන්න හිතුනේ නැහැ මේ ඒ සම්බන්ධව මගේ ප්‍රසාදජනක හැඟීමක් නැති නිසා. අපේ විශේෂම මේ අපේ මේ පුජාස් මාධ්‍ය වේදිකාව ඔබ දන්නවා තිලක්සේනසිංහ. තිලක්සේනසිංහ මහත්තයා මේ ගේ අඳුරන කෙනෙකුට ඒ කියන්නේ හිතවතියකට අවශ්‍ය වෙනවා ඒකෙන් ලබා ගන්න රෝග කිව්වා වගේම මේ පිළිකා රෝගිකෙන් පෙළ තමන්ගේ සහෝදරය වෙන්න ඕනේ මට. මේක තියෙන්නේ මේ අද්භූත ලෝකයේ පීවේසින් කියන ඔහුගේ මේ මෑතක බලන පුතේ ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍ය නැහැ. ඊළඟට ගියම එයා කියනවා මේ ෆොටෝ එකක් එවන්න සහ මේ සමනින් විශේෂම මේ සමනින් ලක්ෂ 3000 මාරින් විතර එහා මම හිතන නියන්ත්‍රණය පුතේ. පොඩි ගාණක් නෙමෙයි. ඒක මේ දැන් සත්කාරයේ ඉන්න ඒක වෙන කතාවක්. දැන් ඊට පස්සේ ඇය එහෙම මේ කිව්වාට පස්සේ තිලක්සේනසිංහ මහත්තයා පොඩි කපටි වැඩක් යෝජනා කරලා කපටි වැඩක් කරනවා. ඒ තමයි මේ යවනවා මේ යුද හමුදාවේ හිටපු ඉතාලම කෙසක ඒ කියන්නේ සමනේ මගේ මම සමනේ ඉතාලම කෙට්ටු කෙනෙක්නේ. වගේ ඒ කියන්නේ තාම කෙට්ටු සිරුරක් තියෙන නමුත් එහෙම් බහින කිසිම ලෙඩක් උණක් හැම් පිටිසාවකත් නැති තරුණයෙකුගේ ඡායාරූපයක්. බැලු බැලමට අර ඒ කියන්නේ ඇගේ කටුක විතරක් තියෙන. මේ ඡායාරූපේ බලලා මේ රාවණාගේ නැගිනිය කිව්වලු මේ ඉතාලම බරපතල තත්ත්වක ඉන්නේ. දැන් ඉක්පරින් ඇගේ කවුන්ටරේ සල්ලි මේ යන්ත්‍රය කරන්න පුළුවන්. මේ යන්ත්‍රය කරොත් සුව වෙන්නේ කියලා. නමුත් ඇත්තම පිළිකාර ඒ රෝගියාගේ ඡායාරූපේ නෙමෙයි යවලු තියෙන්නේ. ඉතින් ඒක තමයි ඇත්තම තත්ත්වය. ඊළඟට දැන් මේ තව එකක් තමයි සමහර ජෝතිෂවේදියෝ එකම කේන්දරේට මාස දෙකක් ගියාට පස්සේ වෙන බලපෑමක් කියනවා. ඒ සම්බන්ධ කේසි ජේරත් දෙකීමක් තියෙනවා අපි නම නොකිය කියමු. ඔන්න මොකද කියන්නේ? කියන හොඳට ලංකාවේ ජේෂ්ඨ පුද්ගලයෙක්. මම බෑ මම උටට ජේෂ්ඨ කෙනෙක් ලෙස පාවිච්චි කරන්නේ. මගේ වයසින් විතරයි. ඔව් වයසින් ජේෂ්ඨයි. ඔර්ථෙන් ඔව් පෙන්නනවා ජේෂ්ඨ පංගයන ඔහු ඇත්තරම නැවත ජෝසි ඉගෙන ගත යුතු මට්ටම ඉන්න කෙනෙක්. නැවත මං කියන්නේ මේ ෂඩ් වර්ග ඉගෙන ගත යුතු මට්ටම ඉන්න කෙනෙක්. එකවරක් අපි ඔහුගේ මේ කියුම් කෙරුම් බලන්න මේ අපි කේන්දරයක් යවුවා. එවුවා මේකට කියලා තිබුණා. ඒකට අපි යමි ජෝඩුවා. ජෝඩුවා කියවම් කියලා තිබ්බා. මේ කසාදේ මොන හේතුවක් නිසාවත් කරන්න එපා. මේ කසාදේ කළොත් ලොකු ප්‍රශ්න මත වෙනවා කියලා ඒක මේ රිජෙක්ට් කරන දන්ටම කතා කරලා තිබුණා. ඇත්තට මෙතන කසාදේ බදලා හිටපො දෙන්නේ. මෝටර් බයිකෙන් බැල හෙල්මට් දාගෙන ඒක හෙල්මට් ඔත අතේ ඉල්ලගෙන බොහොම දන්නවා ඉතින් මධ්‍යම මධ්‍යමනේ මේ අර බැස්ස කාර් එකෙන් ගිහලා බැස්ස ගත්තට පස්සේ ඒ රාත්‍රිත් මේ දෙන එකට හිටියා මේ රජේ මේ රජිනා මේකට එකතු වෙන්නේ මේක හරි හොඳ සුබ විවාහයක් කියලා. එතකොට ඒකත් එක්ක මගේ සාක්කුවෙන් ඉල්ල දාලා ගන්න ඊට කලින් පාර බල්ල දුන්න එක. ඔව් මේ කවුද බැලුවේ දැන් මේ ඉස්ස ටික. ඔව් අකුර නෙමෙයි ලියා ගත්තේ මේ මේ පිස්සෙක් නෙමෙයි මේ මෙහෙම කියලා තියෙන්නේ. මෙහෙම වෙන්න බෑනේ මේ හොඳට ගර්බෙනවා මේ පිස්සෙක්. පස්සෝ මම තමුන්නස තමයි මේක අපි ගියේ බලන්න කියලා. ඒකම තත්ත. ඔව්. Tamanṭama taman pisso giya ganna. ඇත්තට කවුද කියලා කමක් නෑ මං හිතන්නේ කියලා. බලන්න. ඒක අපි නම් ගමු කියන්නේ. නම් ගමු. මේ විදිහේ කියන්නේ හැබැයි මේක පිටුපස මේ මේ පරීක්ෂණේ පිටුපස ප්‍රධාන ගාමක චරිතයක් හැට උපදේශාලක කේසිය හිටගෙන ඉතරක් කියුවා. මේ පරීක්ෂණ සැලසුම් සම්පූර්ණ කේසිය ජය. මේ මේ මට මෙහෙම දෙයක් අහන්න හිතුණා මේ දැන් දේශපාලන සම්බන්ධයෙන් අපේ රටේ පොඩි කතා බහක් තියෙනවා. දේශපාලන සම්බන්ධයෙන් බොහෝ අය ජෝතිර්වේදීන් තමයි සොයා යන්නේ. මට මොකක් වේද චන්ද කාලේ මගේ වුණා වේද? එහෙම මොකද රාජ්‍යකීය දෛවඥයෝ පවා හිටපු රටක් මේක. ඒ නිසා මට මේ සැබෑ පිළිතුරක් දෙන්න ඕනේ. එහෙම හරියටම කියන්න පුළුවන් නියම් නියම් කාරණා. ඇත්තම දේශපාලන කියන එක ඇත්තම වැටෙන එක්තරා විදිහක තරංගයක්නේ. එතකොට මේකෙදී මේ ජනපත්‍ර පරීක්ෂාවකින් ඇත්තම සෑහෙන මට්ටමකට ඔහුගේ මේ දෛවානුකූල ප්‍රවණතාවය ඔහු සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට පත්වීමේ දෛවානුකූල ප්‍රවණතාවය පුරෝගතනය කළ හැකි. ඒ කියන්නේ දිනන්නේ පරදින කවුද කියන එක සම්බන්ධයෙන් කියන්නට පුළුවන්. දැන් මේක ඇත්තම දේශපාලන කියන එක මේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් තියෙන කාලෙක නෙමෙයි මේ ජ්‍යොතිෂ විද්‍යාව නිර්මාණය වෙන්නේ. ඔව්. ඒතර මේ ජ්‍යොතිෂයේදී ඇත්තම අතීත ජ්‍යොතිෂයේ තියෙන්නේ මේ රටවල් රජවරුන් දෙන්නෙක් අතර ඇති වෙන රද්ද සටනක් හෝ රටවල් දෙකක් අතර යුද්ධයක් තියෙන වෙලාවේ
කවුද දිනන්නේ කවුද පරදින්නේ කියන එක කියන්නේ. ඊට වඩා මේ මේ තත්ත්වෙ ටිකක් වෙනස්. දැන් මේ අපේ ජනාධිපතිතුමා සාමාන්‍යයෙන් තේරුමක් ඇතුව හෝ නැතුව සත 20ක් 25ක් ඉදිරියපත් වෙනවනේ. ඔව්. ඉතින් ඒ අතරින් ස්ථිර වශයෙන්ම අපි දන්නවනේ දිනන්න සම්බ දැන් සම්බන්ධතාවය තියෙන දෙන්නේක් නේ. ප්‍රධාන වශයෙන්. ඒකට ඒ දෙට අපි ඒ දෙනා කේන්ද්‍රසරන් සියුම් පරීක්ෂා කරොත් ඇත්තනම මේ ඔබයි කියන කාරණේ ගැන සෑහෙන්දුරට මේ පුරෝගතනය කරන්න පුළුවන්. මම කේසි ඇත් එකම එකයි. හැබැයි හරි කේන්ද්‍ර ලැබෙනවනේ. හරි කේන්ද්‍ර කියන්න පුළුවන්. දැන් ගිය පාර ඔය ඡන්දෙදී මම ඉන්දික විතරයි මේ ඉන්දික ඇතුළත තව කීප දෙනෙක් විතරයි කිව්වේ මේ කවුද හරියටම දෙන අපේක්ෂකයෙක්. ඔව්. ඒකට මේ මම ඒ පලාපල වැඩදීම සම්බන්ධයෙන් මේ හදන්න හදනව නෙමෙයි. මම පොදු දැන දෙයක් කියන්න මේ බොහෝ දෙනෙක් ළඟ ඒ අපේක්ෂක දෙන්නගේම කේන්ද්‍ර තිබුණේ නැහැ. දෙන්නගේ විශේෂයෙන්ම මේ වර්තමාන ජනාධිපතිතුමාගේ කේන්ද්‍රය ලංකාවේ 3-4 දෙනෙක් ළඟ හැරෙන්න කවුරුත් ළඟ දෙන්නට නැහැ. දෙන්නත් නැහැ. ඔව්. ඉතින් ඒක ඇත්තටම ඔබ කියවාගේ බෙක්තරා විදිහක බලපෑමක් වුණා විතරක් නෙමෙයි මේ 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 ජ්‍යොතිලෙදි තා බරපතල වැඩදීම පහුවේ කාලේ කරා. දැන් උදාහරණයක් හැටියට මේ අර ඔබට මතක නම් අර මේ මේ අපේ හිටපු අගවිනිසුරවරිය අයින් කරන වෙලාවේ ශ්‍රී ලංකා ජ්‍යොතිලෙදි කේ අනාවැකි බල කළා. හැබැයි ඒක කේන්ද්‍රය දැකලවත් නැතුව ගේසියේ සාකිතරේ මහත්තයා. ඔව් සාකිතරේ. ශ්‍රී රණි බණ්ඩාරනායක මහත්තයා අයින් කරද්දී ඒක ජ්‍යොතිෂයෙන් සාධාරණීකරණය කරන්න ඉතාම ව්‍යාජ විදිහට කේන්ද්‍රය ඒව බොරු ඇත්තටම. හොඳයි අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන කාරණයක් තමයි දැන් විශේෂයෙන් අපි මේ ජ්‍යොතිෂය ඇතුලේ තියෙන යම් යම් මල්බුදනේ අපි කතා කරන්නේ සහ ඒ මුවාවෙන් වෙන යම් යම් දේවල්. දැන් ඔය මම මේ මට මේ මෙහෙම දෙයක් හිතුණා අහන්න. දැන් සමහර ලාට මේ ඉන්දික මාත් මම දැකලා තියෙනවා ඝනදිවි පින්තූරයක් ඔබ පාවිච්චි කරනවානේ ඝනදිවි පිළිමයක්. කමක් නැද්ද නැ මම මේක ඇහුවට මොකද්ද ඒකේ කරන්නේ කියන්නේ. ඇත්ත වශයෙන්ම මේ මේක මේ මේ මොහොත මේක කියන්න මේ හොඳ වෙලාවක් නොවුණත් ඔබ හනින්න කියන්න නෑ කමක් නෑ. එහෙම යම් ආදයක් තියෙනවා නම් ඒක කියන්න. මෙහෙමයි ඇත්තරම මේ Hindu දර්ශනයේදී පුද්ගල දෙවිවරු නැහැ. කෙසියයි එකක වෙයි. ඝන දෙවියෝ නමින් පුද්ගල දෙවි කෙනෙක් නැහැ. ඒ කියන්නේ අංක 1 විෂ්ණු ශිව බ්‍රහ්ම කියන මේ නම් වලින් හැඳින්වෙන්නේ. ඒ කියන්නේ දෙවියෝ කියන වචනේම තේරුම God නේ. GOD G කියන්නේ generation උපත. O කියන්නේ operation. D කියන්නේ destruction. උපාද ස්ථಿತಿ බංග. ඒ කියන්නේ විශ්වය මෙහෙවන සුවිශේෂී ඥානමය බලවේගයක් තියෙනවා. ඒක මම පුද්ගලිකව පිළිගන්නවා. ඒක අර මේ කේසියර මේ මේ පුද්ගලයන්ට කියන දේ එකක් නෑ. ඕෂෝ කියනවා දෙවියෙක් නැහැ නමුත් දේවත්වයක් තියෙනවා කියන්නේ. ඕෂෝ කේසියරත් ඔය කියන කාරණය තුල යම් සත්‍යයක් තියෙනවා. No God. God කෙනෙක් නැහැ. But හැබැයි තියෙනවා මොකද්ද? Godliness. දේවත්වය. ඒ දේවත්වයේ විවිධ ස්වરૂප අපේ කලාකරුවා මේ භාවිතා කරා සංකේතාත්මකව. ඒක ඇත්තම භාවනාත්මකව විශ්වයේ මහා විශ්වඥානයත් එක්ක. ඒකට ඕනනම් බ්‍රහ්ම පදාර්ථය කියන්න පුළුවන්. මහා බ්‍රහ්මය නෙවෙයිනේ. බමුණුහතු මහා බ්‍රහ්මය නෙවෙයි. බ්‍රහ්ම පදාර්ථ කියන්න පුළුවන්. මේ විශ්වයේ ඥානයත් එක්ක සංකේත කියන්නේ සුසර වෙන්න ආධ්‍යාත්මික ඒකාග්‍රතාවය හදාගන්න භාවිතා කරන සංකේත. ඒ සංකේතයි දේව රූප කියලා කියන්නේ. නැතුව ඇත්තම දැන් මේ ධන දෙවියන්ගේ යාළුවෝ ඉන්නුනේ ලංකාවේ. දැන් ආදිශංකර්ත වතුර දීපෝ ලංකාවේ ඉන්නවා. මේ ආදිශංකර් සම්බන්ධව මගේ වෙන කතා විග්‍රහයක් තියෙනවා. ඒක දැම්ම ලංකාවේ අයිට කියන්න මේ සුසු වෙලාව නෙමෙයි. මේ ආදිශංකර් ඉතාල අඩුවයිසෙ මේකේ කෙනෙක් ඇතේ වතුර දීපු පුද්ගලයන්ව හැන්නේ නැව වසසුන්නද කියලා. ඒක වෙන කතාවක්. නමුත් දැන් මේ දැන් ඝන දෙවියන් යාළු කර ගැනීම ගැන කියනවනේ. ඝන දෙවියන් කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඝන දෙවියන් කියලා කියන්නේ ප්‍රඥාවේ සංකේතයනේ. ඒ කියන්නේ දැන් ඇත්තරම මම නම් පුද්ගලිකව හිතන්නේ අපේ ආයුර්වේද මහා ඍෂිවරුන් පුද්ගල ශරීර ක්‍රියාකාරීත්වය දැනගෙන මොලේ වම් පැත්ත සහ දකුණු පැත්ත විග්‍රහ කරන්නයි සරස්වති සහ ඝන පාවිච්චි කරන්නේ. මොකද මේ කලාව සහ විද්‍යාව. සරස්වතිගෙන් කලාව, ඝන දෙවියන්ගෙන් ලෞකික ප්‍රඥාව කියන විද්‍යාව. මගේ පුද්ගලික විශ්වාසය නම් මේ මොලේ වම් පැත්ත සහ දකුණු පැත්ත පිළිබඳ ක්‍රියාකාරීත්වය විග්‍රහ කරන්න හදපු සංකේත දෙකක්. කෙසේ මොකද හිතන්නේ? ඒ කියන්නේ දේව සංකල්පය කියන එක. දේව Hindu දේව සංකල්පය තුළ මම දැඩිව තර්ක කරනවා පුද්ගල දෙවරු නැහැ. ඒක මේ පස්සේ මේ පූජක හදාගත්ත එක. හැබැයි ඝන දෙවි පූජාවක් කියලා කියන්නේ මේ පුද්ගලිකව කරන එක හරහා කරන්නේ අතර වෙනමකුත් නෙමෙයි විශ්වයට විශ්වයේ අනන්ත බුද්ධිමේ ශක්තියත් එක්ක අපේ මේ විඥානය අපේ මනස ඒකාග්‍ර කරලා නිසර කරලා එකතු කිරීම. සුසර කිරීම. ඒක අද ව්‍යාපාරික අර්ථයෙන් ඉතාම බරපතල තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඔව් ඒ කියන්නේ ඒක අපි කතා කළේ තුන කාරණා. ඒක නසන්ත මේක ආයි පැහැදිලි කරන්න. ඒ කියන්නේ ඝනදෙවි පිළිමය කියන එක එකක්. ඔව්. ඝනදෙවියෝ කියන්නේ වෙන්නේ. වෙන එක. ඝනදෙවි පිළිමයක් ළඟ තමයි එනීම ගැටලුවක් නෑ. හැබැයි මේ පිළිම පවා ඇත්තරම මේ ඇත්තරම ওই ඝනදෙවි ඒ ආකර්ෂණය ගුණය ගන්න නම් පිළිමයක් පාවිච්චි කරන කවුරු ඇත්තරම පාෂාණමය එකක් වීම තමයි වඩා හොඳ වෙන්නේ කියලා. ඒක වෙන කතාවක්. ඔව්. ඒක ඔය මේ
yang kisi karya shortcut taking kerja ini bisa kiau, ikan itu awak ini kerana dia biar orang kecil kerana ini, ikan ini budhi ikan, ini ganade biar tulis sanksi itu budhi, ilangan senasuru, apalagi kerana kita kau senasuru kiwa kini ini ganade biar me lele yang nak kila me body, ganade biar me kau dengi kila, heita sita apalagi kerana kita kau pasti ada me hebat ab, ada ni me orang ini tidak heita kila ayuh kila, ini ikan kiau ini, terima me, Vishnu itu very orang senasuru parada, ikan Vishnu shakti ini, Vishnu tamai me Rana kahamnya. Vishnu ni Hindu dewa kata awalnya hati itu, vidaka Rama hati itu, vidaka Krishna hati itu, villa Arjun dek ke tulah Kauravan sih ke operaja kerana Ravana operaja kerana kahamnya Vishnu ni. Hebei Vishnu itu batakolok awalnya apa jenis sahita karuwa. Hebei Avya, hebei lokot Avya itu bawa cikaran nanti ganade biyo me serasuru operat dano. Egan ni juta balai itu wada me nyana balai problem aja ni. Oke, beda beda kan? Kena wajar saja. Orang ini sastra bidya, apa yang ini yudha silpe, danna ya asalnya no. Hebat sastra bidya danna ya, wadah bubble no. Eh, Lanka wajar saja sastra bidya danna itu kira berapa kata apa? Ini harga sastra kata apa? Kira ganade biyo kata apa? Tawa, masan mana tawa beri kata apa? Kian nade. Ganade biyo nuwun tadi pada kira kian nai. Ganade biyo bandar nai. Deng, katakan kami debbie untuk, ini ekam mati tak kan debbie budhi mat kilo beri kan? Deng, katakan kami debbie untuk wife lah dini kinnau Vishnu de Lakshmi inno. Deng, samahar katakan lah tiennau kan debbie bahar yang dini kinnau kila ikar sulapak katakan ni mei, ini nang nama deka katto, siddhi budhi, budhiya sahkar sa siddhi kan sahat katte, mei siyal lah tulah tiennau darshne ka artha matukarane mei nama peradi ka danatma ka cintane ak nirmana, eto nirmana karan ni mei. Matukalai itu mahu tanya bila tiada mangkita ni kesi jadi. Apa kerumah istirahat itu? Oh, pahadil ma. Api cinta ni pernah kan? No ni. Ini sahaja samarang itu mevarsiran. Api dia kewenas samarang jodoh mevarsiran tiada jodoh mevarsiran. Ia orang dia kewenas mevarsiran. Muka tapi biar tu katakan kerana api atas kesi mana kene sambad deh no pada kesi mana kau kesi mana budil kila kita kena kerja mevarsiran. Nampak kene kerja pada kerana no ni. Me mata meh pada kahani itu mana? Orang keluar me ratna ya me api dah no me. Atara kendiri palui ni, ramadu kira kan, ni mekan loe. Atara kendiri palui. Sena suruh air asli kalau sorry, ini barai. Ini sebab minus dua jam mami kian. Mena mihi mana hari mata dikat dia. Hari mang atara mami. Orang tu hari mami istu tu antara pasnya apa kan? Atara kendiri palui kira kata antara. Atara kendiri palui kira kata antara. Then mami, oleh sama ni cutak jodoh si potong potong kem perlala. Raknya suruh pun, mami. Asa pelu guguran anak-anak yang kita katitia, pancingan dewa kiat tiada. Hatra ke endari. Khal sarpe yogi, demite kalau kita katakan khal sarpe yogi. Poronda, me eras teka. Oh, oh entah macam me jiwa keragian. Eras teka apa itu dulukan hatris dahai. Khal sarpe yogi itu dulukan neklasa panas dahai. Hari me kamu salin ni. Arah hospital lagi hari ini. Mee endoskopi kerana macerai, CT scan negara macerai, leda ni, mee wakil ar leda dekat dana mimi yang kita, wakil mana itu jangan mee rasa kaya, wakil hatra kendre pal, wakil khala sarpe yogi, nanti mana arda khala sarpe yogi, hari, tapi wakil kujah hati, samaan ni kan mee hada kita dekat tiada, tapi wapi ini nauna ter, mee wakil kote prokote kena salim maru yang macam, mee dekat dekat ada kena yang apa, hatra kendre kena apa. Kendera kan, ikka hatar hatar dahai kena ni. Hatar kendera kan. Then, me kendera palu kela kena muka. Kisah mak rahayek nahe kena. Then, meka kena rasi kendera diha balal. Oh, ane kau me. Kya marak kena ni. Then, rasi kendera diha balal lah. Hatar kendera palu kena ni be. Kalau ni, mak kena ni be. Mak kena ni be. Ilang kat ta, we kena ni rahayek kiri dina kara kena. Indi kah kiri kena. Oh, deh, me kena ni. Nama dina lagi. Nama dina lagi. Tawa rahayek ini nak berikan ni. Arah ekat gandol, bahawa kendera, khadem nuni hatra kendera pada dari Hindu kerana ganda, rasi kendera ing hatra kendera pada dari dekne Hindu kerana nape? Itulah muli korang deh, itulah tiap. Ilang karnya alda me, khal sarpe yoga kene or? Khal sarpe yoga kene kat tibunat prasne agne, bohote khal sarpe yoga itu ramane, ikat me grahyo nama dek kerana baran, siddhan dia bide lete. Ilang katta, thamai me air asite kene or? Then me, loke jiwat tena minusungging.
අති විශාල ප්‍රමාණයක් එක විනේ රාෂ්ට්‍ර කපල ගෙවනවා. ඔව්. ජෝසි අනු. ඔක්කොම එතකොට එහෙම නම් ඒ වැඩේ වෙන්නේ නැහැ. ඔව්. ඒ වෙන්න බෑ. ඒක වෙන්නේ නැහැ. මේ අත්ත වශයෙන්ම කියනවා නම් මේ අපි අත්දකලා තියෙනවා සමහර අයට ඒ රාෂ්ට්‍රක රාජ්‍යෝග බවට පත් වෙනවා. ඔව් ඒ රාෂ්ට්‍රක දැන් වර්තමාන ජනාධිපතිරයා ජනාධිපතිනේ රාෂ්ට්‍රයයි. ඒ රාෂ්ට්‍රක මම හිතන්නේ පුදුය. අසුබ දැන් ඒ රාෂ්ට්‍රයක එක කෙසියේ තව අසුබ දසාවකුත් තව තව කාරණා ගණනාවක් සෙට් වෙනවා. ඔබ කියන වගේ වෙන අසුබ ග්‍රහ ගෝචර තව කීපයක්. එහෙම නැත්නම් ලොකෝ දැන් දැන් ඔබ කියන වගේ ඒ රාෂ්ට්‍රක හරියට ගත්තොත් එහෙම ලග්න ජන්ම චන්ද්‍ර සූර්ය එහෙම ගත්තොත් එහෙම ඒ රාශිය නැති කියන්නේ නැතිම වෙනවා. අතේ ඒ රාශිය කියන්නේ අපි ෂොක් වෙන සිදුවීම්. අපි ෂොක් වෙන්නේ කැන්සර් එකක් හදනවා හાર્ට් එකක් හදනවා විතරක් නෙමෙයි. අපි ලොතරැයි එකක් හදනවා අපි ෂොක් වෙනෝනේ වසන්. එනිසා ඒක අපි කියවන විදිය ජ්‍යොතිෂය ජීවිතය දිහා බලන්නේ වෙනම දාර්ශනික කෝණයකින්. ඒ කෝණය තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් මම හිතන්නේ මේ තියෙන කේසිය කියනවා. ඊළඟට ඒක තමයි දැන් මේ දැන් ඔන්න අපි මෙතනක දැන් ඒ රාශිය වලට මුල් වෙන මුල්ම ගහ තමයි සිරසුරු. ගිනේ බොහෝ විට සිද්ධ වෙන්නේ. ඔව්. දැන් සෙනසුරු කෙනෙකුගේ ලග්නේ ඉන්නකොට ලග්නේ රාශියකේ කියනවා 12 සහ 2 ඉන්නකොට කියනවා 8 වෙනි යනකොට අෂ්ටමයේ රාශියකේ කියනවා සඳුගේ 8 වෙනි නම් ජන්මාෂ්ටමයේ රාශියකේ කියනවා වගේ තියෙනවා. දැන් මේ ළඟදී කෙසේ සමාවෙන්න ඕනේ? මේ ළඟදී ළඟ තියෙන මතක අපි අර අනාවිකයේ මිනිතු අපි රෙකෝඩ් බාර් එකක් කරන මහත්තයෙක් ඉන්නවනේ මේ නුගේගොඩ පැත්තේ. ඒ මහත්තයෙක් වැඩසටහන කිව්වා ඒ රාශියක 8ක් තියෙනවා ඒක ඒ රාශිය කියන්නේ 8ක් කිව්වා. ඇත්තටම ඒ රාශිය කියන වචනේ තේරුමවත් ලංකාවේ ජෝතිෂයට නෑ දන්නේ නෑ. ඒර් කියන්නේ සංස්කෘත භාෂාවෙන් චන්ද්‍රයාට. සංස්කෘතේද මම දන්නේ ජෝතිෂයෙන් චන්ද්‍රයාට. ඔව් සංස්කෘත. සමහර ඒක ඔබගෙන් අහගන්න වැඩ කරන ඒක කියන්නේ මොකද ග්‍රීසිං ආවද නැහැ. ඔබ සමහර වචන දෙනවා අපි සංස්කෘත කියන ගානේ ග්‍රීක් වලින් ආපු. ඔව් ඒක හරි. ඔව් ඒර් කියන්නේ චන්ද්‍රයාට. අෂ්ට කියන්නේ 8ට. එතකොට මුල් කාලේ සඳුගෙන් අට වෙන්නේ සෙන්සුකමල් කිරීම විතරයි ඒ රාශියක් කියලා කියන්නේ. දැන් අපි පාවිච්චි කරලා අනිත් සඳුගේ ගෝචරණේ ඒ රාශිය කියන වචනේ පාවිච්චි කිරීම තාක්ෂණිකවම වැරදි දැන් වෙන කරන දෙයක් නැති කවුරු මේක පාවිච්චි කරනවා කියලා නිසා ඒ අෂ්ටක කියන්නේ චන්ද්‍රයාගෙන් අටේ සෙන්සුකමල් කිරීම ඒ හැර වෙන ඒ රාශියක නැහැ ඇත්තටම අපි ඒ වචනේ පාවිච්චි කරාට. ඔව්. අර කේසියේ ගොවි නිරුක්තිය බලන්නේ එහෙම කියන්නේ. ඔව් නිරුක්තිය බලන්න ඕනේ. ඕකේ මුල් එක එන්නේ මේ ග්‍රීසිය තමයි. ඔව්. නමුත් Hindu මුල් පොත්වල ඔය වචන තියෙනවා නේද? පැහැදිලිවම තියෙනවා. ඒ රස. එතකොට ඔව්. ඒතර ඊළඟට මූල ග්‍රන්ථ වල හැබැයි මම හිතන්නේ අපි කියලා අර ඔබතුමගේ 12 2 1 1 ගමන් කරන රස ගැන නැහැ. ඒව නැහැ. එතකොට දැන් මෙතන වැඩි වෙලා තියෙන්නේ මේ ඔය ඒ රාෂ්ට්‍ර කපල කාලෙදී අපල කියන කක් කරදී. ඔව්. ඒ රාෂ්ට්‍ර කාලෙදී සිද්ධ වෙන දේක් හොඳට බලන්න මේසුන දෙටි අභියෝග එල්ලවලු. ඒක හරි. හරි. දෙටි අභියෝග. මේ අභියෝග වලට මූල දීම තුල පුද්ගලයා පිමි කීපයක් ඉදිරියට යනවා. හරි හිටියට වඩා එයා කායිකව මානසිකව හැම පැත්තෙම උඩට යamak තියෙන හැබැයි පීඩාකාරීව හැබැයි දුර්වලයිකුණා පහළටම එන්න ඕ අන්න ඒකයි වැඩි ඒතත් ඒ අභියෝගයට මුහුණ දෙන්න බැරි වුණොත් සමහර ජීවිතේ පව නැති වෙන්න පුළුවන් හැබැයි ඒ රාෂ්ට්‍රකෙත් එක්ක හැපි ඒ රැල්ලත් එක්ක උඩට ගියොත් ඒ රාෂ්ට්‍රක අවසන් වෙනකොට ලොකු ජයග්‍රහණයක් කරන එක උදාහරණයක් කියන්න කවුරු හරි කෙනෙක් කියනවා නම් තමයි කියන්නේ ඒ රාෂ්ට්‍රක තියෙනවා කියලා මෙන්න මේ කාරණා තුනෙන් එකක් කරන්න ගියක් හදන්න පටන් ගන්න ඒ රාෂ්ට්‍රක කාලේ ගියක් හදන්න පටන් ගන්න හරි ගියක් හදනවා කියන්නේ අමු දුක දන්නවනේ සල්ලි හොයන්න ඕනේ බස් අත කරන්න වෙන්න ඕනේ සිමෙන්ති කළුගල් වැලිවල් හොයන්න ඕනේ වැඩේ කරන්නේ හදනවා කඩා වැටෙනවා ඉතින් දුක එක නමුත් අර කාලේ වරන කොට ලස්සන ගියක් හැදිලා එතකොට අපලෙක්ස් අපලේ ගෙවිලා ගෙදරට අපලේ වරන කොට ලස්සන ගියක් තියෙනවා එහෙම නැත්නම් Tamante ජීවිතය ඉගෙන ගන්න මේ ජීවිතේ අතරෙච්ච විභාගයක් කරන්න පටන් ගන්න දුෂ්කර විභාගයක් කරන්න පටන් ගන්න අපෝ පාඩම් කරන්න එක දිගට මනසිය උදවන්න නිදි මරන්න හරි මෙහෙස මෙහෙසකාරී ඒ විෂකාරී කාර්යපරිදි ඉගෙනනකොට ආ විභාගේ සමත් වෙනවා. එහෙම නැත්නම් තාම අමාරු විෂයක් ඉගෙන ගන්න පටන් ගන්න. අමාරු පොත්පත් කියවන්න පටන් ගන්න. ඒක තැනක තියෙනවා මේ ඉන්දික එකඟ වෙයි. සෙනසුරු අපලැත්තේදී මේ ඕකේ මේ වෛද්‍යක ජ්‍යොතිෂය තියෙනවා. කියනවා මේ ජ්‍යොතිෂය හා වේද මන්ත්‍ර ශාස්ත්‍රය අතර පොත්පත් කියවන්න කියලා. දෙකම තියෙනවා. මොකද මේක කරන්න කියන්නේ? ඕක ඉගෙන ගන්නකොට මනසට දැඩි සංගමයක් තියෙනවා. අපි මෙයාර මේ නාන් ස්ටොප් එකක් කරනවා වගේ ඔක් කරන්න බෑ. ඒක වචනයක් තේරුම් ගන්න සමහර දවසක් විතර කරගත වෙනවා. ඒතර මේ මනසත් එක කරම වැඩක් කරන්නේ. ඒතර මනස ඉතම් පීඩාවක යෙදෙනකොට හරි අපිට එන පීඩනේ අපි හරියට යොදලා තියෙන වැඩකට. පීඩන ඉවරනකොට කරපු වැඩේ ඉතුරු වෙලා. හරි. එහෙම නැත්නම් ඒ රාෂ්ට්‍ර කපල කාලේ කොයිතරම් බෝධි පූජා කරන්න ගියා. කොයිතරම් යන්ත්‍ර දැම්මා. ওই තරම් කපුටන්ටයි මල්ලන්ටයි කන්න දුන්නා වැඩක් වෙන්නේ අන්න ඊට වැඩගත් නැහැ මම මට දැන් ওই දේවල් තමයි වැඩගත් බොහෝ වෙලාවට අපිට ඇහෙන දෙයක් මේ ඒ රාෂ්ට්‍ර කාලයක් තියෙනකොට බෝධි පූජා තියන් කපුටන්ට දාණය දෙන්න දැන් කෙසේ කියයි ඒක හොඳ නැහැ කියන එක නෙමෙයි ඔව් කරාට කමක් නැහැ ඒ තව කලේතු බොහෝ දේ තියෙනවා ඒක ඔව් එතකොට
මොකද මේ මේවා මේව තමයි අර අපි බලාපොරොත්තු වෙන ජ්‍යොතිර්විද්‍යාවේදී මුදලට හසු කර ගන්න දේවල්. යන්ත්‍රයක් දාන්න ඕනේ. යන්ත්‍රේ බලපෑම් තියෙනවා ඇත්තටම මේ නිර්මාණ. මොකද කියන්නේ? මෙහෙමයි. ඔව්. ඇත්තටම දැන් ওই ශනිමුර්තුංජය තමයි ওই රශ්වල දාන්න කියන යන්ත්‍රය. ඔකට අර Hindu මිත්‍යා සාහිත්‍ය කතාවල එන කතාවක් එක්ක එන එක. ඒ කියන්නේ මේ කතාව කියන වසන්ත වෙලාව තියෙනවද දන්නේ නැහැ. නෑ කතා කරන්න පුළුවන් අපිට. ඔව්. ඒ කතාවේ තියෙන්නේ ඇත්තටම මේ මහා සම්මත මනෝරජ්ජිරෝනේ අපේ පිළිගැන අපේ සාහිත්‍ය හැටියට ලෝක පළවෙනි රජ්ජිරෝ. ඔව්. මෙයාට මේ දරුව හිටියේ නැහැලු. ඉතින් හැමදාම දැන් මේ මනුරජ මේ මහා සම්මතේ මනුරජ්ජිරුවන්ගේ බිරිඳ ඇවිත්ල කරනවලු. ඉතින් ඔයා දැන් ඒ කාලේ දෙවිවරු බ්‍රහ්මයෙක් එහෙම ලොකු සම්බන්ධකම් තිබුණානේ අපේ දැන් අපේ අද ජාත්‍යන්තර නායක සම්බන්ධකම් තියෙනවානේ. ඔව්. ඔයාගේ යාළුවනේ මහා බ්‍රහ්මයා ගිහිල්ලා මේ දරුවෙක් ඉල්ලන්නේ. දැන් මේ බැරි වදන මෙයා ගිහිල්ලා ඉල්ලුවලු මහා බ්‍රහ්මයාගේ. ඉල්ලුවම මේ මහා බ්‍රහ්මයා වෙනුවෙන් දරුවෙක් ලැබීමේ වාසනාව තියෙනවා. හැබැයි මේ දිග මේ දරුවට අවශ්‍ය නැහැ. ඊළඟ මහා බ්‍රහ්මයා වලු දරුවෙක් දෙන්නම්. හැබැයි මේ දරුවා සම්බන්ධ වෙන කිසිම දෙයක් ආයේ මාත් එක්ක කතා කරන්න බෑ. ඒ කියන්නේ තහනම්. ඒ කියන්නේ වෙන මොකුත් කතා කරන්න බෑ. දරුවා ගැන ආයේ මගේ වගකීමකුත් නැහැ දරුවෙක් දෙන්නම් කියලා. දැන් කියන්නේ ලැබෙන සලස්සන්නම් කියලා. දැන් ඊට පස්සේ මේ බිසව ගැප් කියන දරුවෙක් බිහි වුණා. ඊට පස්සේ මේ දවස් 7ක් මේ දරුවා වෙනුවෙන් විශේෂ උත්සවයක් පැවැත්වුවා. උත්සවය පවත්වද්දී එතෙන්ට ආවලු මේ නුගලියෙන් හදපු හැරමිටියක් ගහමින් එන කකුලක් කර වයසක පුද්ගලයෙක් සහ අනාරාධිතව සහ මේ ඊටාම කාලවර්ණ විරූපී දේහයක් තියෙන පුද්ගලෙක්. දැන් මෙතන හිටිය දෙවිවරුත් ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ මේ ශ්‍රීකෝ අඳුරගෙන මේ ඇවිල්ලා තියෙන සෙනසුරුයි වසවර්තිමාරයයි. අපේ සාහිත්‍යයේ නිරූපණයනේ එහෙමනේ. ඊට පස්සේ දැන් දැන් මහා සම්මතන විතුරු ගියන් ඒගොලු ඇයි ආවේ කියලා. ආවිලා මේ අරන් යන්න කිව්වා. දැන් මහා සම්මතරේ දැන් මෙහෙම ගොම කාලයක් ඉඳලා බලන් බලාපොරොත්තු වෙමින් ඉඳලා හම්බ වෙන්න ඉන්න හම්බ වෙච්ච පළවෙනි දරුවා මේ මාරි අරන් යනකොට දැන් මොන තාත්තද වසන්ත ෂොක් වෙන්නේ නැති කම්පැනි බදිනුනේ. මෙයා යනවා මහා සම්මතනට. ගිහින් කොහොමද කියලා මං කිව්වනේ මල්ලි ආයේ කතා කරන්න එපා ඒකන කියලා. මතක නැද්ද දැන් ඒකනේ කොන්දේසිය. සේහල එහෙම කරන්න එපා මොකක් කරි කරන්න එපා. මට නම් මුකුත් කරන විදියක් හිතෙන්නේ නැහැ. පොඩක් විෂ්ණුගේ අහලා බලන්න කිව්වා. දැන් ඒතකොට ගණ දෙවියන් ඉඳලා නැහැ මං හිතන්නේ. ඒක විෂ්ණුට ගිහින් කියනවා. ඒතකොට විෂ්ණු කල්පනා කරලා විෂ්ණු ගිහිල්ලා කතා සෙනසුරු එක පොඩි චැට් එකක් දානවා. පරණ යාළුවත් නෑ අර බටකොල ගාපු ප්‍රශ්නේ ඉඳන්. අනු දැන් ඔයා මේ ළමයා ගෙනියනවාමද? ඔව් මමයි මාරේ මේ ළමයා ගෙනියනවා. මම ෂුවර් එකටම ගෙනියනවා. ඔව් ආය කතාද ගන්න නෑ ගෙනියනවා. අපිට ගෙනියන්න පුළුවන් අවුරුදු 7 හරේ රසයක් තියෙනවා. ඒ කියන්නේ දවස් 7 ගෙනියන්න පුළුවන් නැත්නම් 7 හරේ ගෙනියන්න පුළුවන්. දැන් ඒ කියන්නේ මේ මෙයා කොහේ හිටියත් ඔයාලට මේ කොතන හිටියත් ඔයාලට මේවා ගෙනියන්න පුළුවන් නේ. දැන් මෙහෙම එහෙම බැරි තරගොත් තියෙනවා හැබැයි. බැරිද? එහෙම නෑ පොඩි මේ ජාම් පොඩි හැඩතල ටිකක් තියෙනවා. ඒ ටික ඇඳලා එතන හිටියොත් නම් මේ ළමයා කවුරු හරි තියාගෙන එතකොට නම් ඉතින් මට ගන්න අමාරුයි. මේ නිකන් පොඩ විහිළුවට පෙන්නන්න ඔක්කොම ඇඳලා නිකන්. ඔය බොරු වෙන්නේ නැති ඔයා කියනවා බොරු කොට කියන්නේ නේ. කොහොම සෙනසුරුත් අර මොනේ වගේ නික ඇඳලු. ඇඳපු වහාම විෂ්ණු ශනිකව අර දරුවවත් අරගෙන අර මේ ඇඳපු යන්ත්‍රයේ ගැබ මැදට මේ ඇවිල්ලා මේ දරුවව තියාගෙන අවුරුදු 7 හිටියා කියලා කියනවා සෙන්සරුගෙන් බේරගන්න. ඒක මේ ඉතුරුණු අවශේෂ තමයි මේ ඔය ඍෂිවරු ඔය යන්ත්‍රය වඩපත් කරා. මේක කතාවක්. මේ කතාවක් මිස සත්‍යයක් නෙවෙයි. හරි රසවත් කතාවක්. ඔව්. ඊළඟ කාරණේ. දැන් යන්ත්‍රයක් යන්ත්‍රවල බලය මම බැහැර කරන්නේ නැහැ. මම යන්ත්‍ර කරන්නේ නැහැ. කිසිසේත්ම මම යන්ත්‍ර කරන්නේ නැහැ. හැබැයි යන්ත්‍රවල මම බලය මම බහැර කරන්නේත් නැහැ. මොකද ඒක වෙනම ජාත්‍යන්තර හැඩතලයකට එක්තරා විදිහක ජීව බලය කැවීමක්. දැන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ සම්පූර්ණතාවක් පවතින ජීව බලය කියන සිද්ධාන්තය මත. හෝමියෝපති බෙහෙත්වල කරන්නේ ඇත්තම මේ බෙහෙත තියෙන එනර්ජි එක ජීව බලය අර ග්ලූකෝස් කුලියවල කවන එක. යන්ත්‍රයක මේක කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අද කරන යන්ත්‍රයක් හරියටම කරලාද නැද්ද කියලා බලාගන්න තියෙන පැරාමීටර් එක මොකක්ද? අන්න හරි. ඒ කියන්නේ අඩුගානේ මම යෝජනා කරන්නේ මේ රටේ යන්ත්‍ර කරනවා නම් කවුරුහරි ග්‍රාහපලව මොනවා හරි සඳහා අඩුගානේ CCTV රෙකෝඩින් එකවත් දෙන්න වොයිස් එක. යන්ත්‍ර ජීවම් කරමු. නැත්නම් මම කොහොමද දැනගන්නේ වසන්ත මේක මගේ නමට හරියට ගේනවා අරගෙන ජීවම් වුණාද කියලා? ඔව් 108 වල. ඔව් මම යෝජනා කරන සරල CCTV කැමරා තියෙන තැනක යන්ත්‍ර ජීවම් කරලා රෙකෝඩින් එකත් එක්ක යන්ත්‍රය දුන්නොත් හැර වෙනනම් මට තේරෙන්නේ නැහැ යන්ත්‍රයක් බලාගන්න වෙන විකල්පයක්. ඉතින් ඒ නිසා මම හිතනවා ලෙඩකට වැරදි බෙහෙත් කොනකට වඩා නොබී ඉන්න එක හොඳයි කියන තැන ඉඳලා මම හිතනවා යන්ත්‍ර පළදිනකොට වඩා යන්ත්‍ර නොපළදින එක හොඳයි කියලා. ඔය දැන් ඊළඟට බලන්න මේ ඉන්නක දැන් මේ මම සමහර යන්ත්‍ර ටිකක් නේ එකක් තදින් විරුද්ධ මිනිහ. දැන් ඔය මම දන්න ඔය යන්ත්‍රයක් හදන්න පුළුවන් කාලෙ මොනවාද බැරි කරනවා. දැන් ඔව් යන්ත්‍රයක් මතුර ගන්න නිශ්චිත කාලයක්. ඔබ යන්ත්‍ර يعني යන්ත්‍ර අසත්‍යයක් කියන එක නෙමෙයි මම හිතන්නේ. නෑ නෑ ඒක නෙමෙයි කියන්නේ. වර්තමාන තත්ත්වය. වර්තමාන තත්ත්වය. මේවා කියන්නේ සාමාන්‍යයෙන් ඔය දිසි පිළිවෙලට කරොත් පුද්ගලයෙකුට එක මාසයකට එක යන්ත්‍රයකට වඩා කරන්න බැහැ. ඔව්. ඒකට එක මාසෙන් එකක් කරනවත් බැරි වෙන්න පුළුවන්. මාස 6කට 2ක් 3ක් වෙන්න පුළුවන් කරන්න වෙන්නේ. ශාස්ත්‍රානුකූලව කරොත්. ඔව්.
ada yantra factor ini. Oh. Siap tuh siap deh no. Desiap tuh desiap deh no. Print kerupian. Print kerupian. Tapi apa yang aku no. Kena kaya surya galau lah. Kapsul galau ini lagi tuh teh mah. Eka hari itu mah yantra mah block oling galah deh no. Kotu galah deh no. Mereka mau kata kerana block ke apa aja deh no. Apa ya sila seal kebe. Seal lagi lagi. Tambah tahap dua lagi no. Ada kapua. Gehu lagi embos kalah deh. Karena itu a. Dama seal kerana tuh. Itu mereka, mereka sempurna baru. Itu kalau oke kisah mau yang dekini oke sah, me yang terjadi pas asli padahal maknanya oke. Bagi emak, mereka lagi kerana muda. Lagi sama. Lu kan lagi kerana. Padahal kan dia. Ia ni kita, mama yang terjadi udah kena mana mereka. Berarti pertanyaan kali ini. Yang terdahaga tu bukti lah itu, yang terdahaga tu mana hari. Mama kita pelajari. Mari anne. Ia agi abbyantara itu, na abbyantara jayu rasa ini, minas fi itu mai. Ya, tetapi ni ambil si pida apa, dulu kerjakan dengan, dengan orang yang katakan sambandnya api kerana hamak katet utar. Ini ke pilihan ni. Jadi kenu ke syarikat orang yang kahedla tiennya mana, kahedla tiennya. Lemejila tiennya mana. Ewa tuni bela tiennya mana. Ewa pinisa kerja kiri mak tamai, orang yang terkerut apeksha kerana, kene ke udah itu hendaya nak kamu budi puja kerana, api kianya budi puja bisa tiennya. Karena ke orang yang kembali na. Ai ai opukan dekne opukan lingra ilo ke api dia puru tarakran donne bodhi bojo ayatte puru dia dekne ewa me japani pareshakyo opukala sanata galla eka ivarai eka hari ema karama eka wadena eka hari namuth ara e ora eka hadimak tamai api karanne namuth e sadaha yantrayakin vidarak karanna bæ pudgila tamange sharire abhyantare thiyena jaiva rasayane wenas karagannawa eka tamange hitana vidiya wenas karaganna wenawa ehutum pawathum wenas karaganna wenawa saha Sabda tarangga pilih bandung mage balap tiswa seti. Sabda tarangga. Pudgalaya tamang visin ma tamang arumun kota kene kiyo na pirita ko, yam stotra ko, yam kasi paate ko. Eking, oi yantre kata bada, bodhi puja kata bada, tau beging saha, shakti mat lesa tamangge abhyantara sharire, jayi rasayani anaskar ganda pulo. Inde ke ekang ga dewe. Oh, deng etter ma me, mama deng samani bavita kena, oi ganadya vistotra ke kesi jayi ma kila dunde me, Pasan tu, ega khatla belo me ega tiennya mana dhanatma kan hata awak kaya ni, manovidyaatma kan adhyatma kan sama me visya shakti la dalika. Ega kiwot tema me kesiya me gauruhi me ohu, kebe kap me, cuma ibat, en sarva vikna haram devang sarva vikna vivarjitam, sarva siddhi pradakaram vandehangana nayaka. Mahita manni verati. Sarva vikna haram devang, siyalu vipat, uvaduru duru karana me, duru eva, me dhanatma kaya ni. Sarva vikna vivarjitam. Sielu vipat warjane kerana bagaimana ibat lelaki ini kesilumba. Sarwa siddhi pradaha kerana mungkin sielu sahata katanya muda. Wandeh hanggaran aye kerana mungkin ini, entahnya ini kerana mungkin visve itu mana samasa nyana emang kita. Visve praknya. Visve praknya. Mudah. Api visesha matang kerana noda me. Teng. Api radio di mana hara me kerana berserahan pilih bandar samahara teng baran udah dia dan netu itu muka kerana tapi me katakan mungkin kerana ini sama. Sapu. But obeh handahan balada ho handahan balakan negeri lalu yang mana kali akar teh boleh latihan puluan. Samar dalam ada ati itu na santri kerjaan kerana dengan tamai apalah kali kita hitanan enak pulur. Ini sami sebab kita mah jodoh itu dia handurah gitu. Oba nisima matra ganan laku orang ke makam perhati belau. Eka lagi hidup kiri perhati belau. Mereka te oba nazar nawa orang samar oba dana nawa tadi. Misalnya jawa ramai sam mande bianau. Vivida kar dewal kaya gitu. Vivida kar yang memang upacara dewal me samaj itu orang terang gitu. I think api khususnya mau walam pule dewal irpasi oba pensiun bagi dewal rela kaki. Biasanya kalau kita sama aja betul leh, noh, ini ibarat aku ini nipah kita, tapi, apa mereka ni, mereka ni, atta netta muka, mereka ni balaya tipen awal, kena kahani, tapi mereka tak kira ni, ekat honda, pala mak, he menatap mawat tak kapi hada nusa kan, noh, radio di mana, hara, pravin jodhi le di ini kita orang, tempat mana, bagaimana, kesi jiratna, tempat mana, mereka ni pun hari itu, apa kita katakan, buat, pada sejak, nirmana kerana, tapi main ni, ada api, problem mana, api, kriwa purukat mana, dekat kapi kira. Mereka ini masih muka dewendi, rata-rata muka dewendi. Ewak yang pertama, upan nubat, itu amat susah sih. Karena kalau kita nak kira, matangkan. Apik, mereka mengajar itu sudah nanne. Ewana, apa yang terlalu mereka puluh kata orang pertama mudah kira apa? Deng, ini masih, besok boleh dah langgai. Mereka puluh kata yang kita baca, mungkin amat ini mereka ini asal no. Wasant, Indik, Mama, apa, anik. Samudra guru sa ahanaya balanaya silu jenam sahabai keragat ta samuhi ke pariksilah berat pat keragam. Hei, mana mihum? Deng api ikanagat ta ni mami ikanagat ta ni. Tolemin josi anu mah. Warsha apa gana kimi? Yang kisah ganita me ratawak ti. Ektra ganter sutra ti no.
ඒකට පසුබිම් වෙනවා යම් කිසි ජාමිතික පිහිටීමක් අපි ඒව ආදේශ කරනවා ග්‍රහ මණ්ඩලයට ඒ අනුව යම් සමීකරණයක් හැදෙනවා ඒ සමීකරණේ හැදෙන දවස්වලට අපිට කියන්න පුළුවන් වර්ෂා තියෙන දවසක්ද අධික පැවිල්ලක් තියෙන දවසක්ද කියන එක කියන්න පුළුවන් දැන් මම අන්න එහෙම හදාගත්ත සමීකරණ වලට පේන විදිහක් නැහැ මෙතන ඒක ප්‍රැක්ටිකල් නැහැ කෙටිම කියන්නට මේ මම සමහර පත්වල ප්‍රසිද්ධ කරා මේ මාසේ 2021 වගේ වෙනකොට දැඩි වර්ෂා පතනයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් ඔය ටොලමියන් සූත්‍ර අනුව. තාම කාලි විද්‍යා දෙපාර්තමේන්තුවත් ඔවා කියලා නැහැ හොඳේ. මම මේ මුලින්ම මේක කිව්වේ 2017 ජනවාරි මාසේ තමයි ප්‍රසිද්ධ පත්‍රයකට මම කිව්වේ මේ මාසේ ගම්මුතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. හරි. එතකොට ඒකට කොළොන්නාගේ ගුණකන්ද සහ මේ අවුදුනක සම්බන්ධ ඇති බව කියන්න ඕනේ. කට්ටිය කියන ඔන්න ගම්මුතුර ආයෙත් කියලා නැහැ. ඒකට බලපාන මේ සූත්‍රය මේකයි කියනවා මේ මාසේ 20 21 22 23 24 25 ඉතින් හැටන කාලය අපිට වෙනවා දැඩි වර්ෂා පතනයක් ලැබෙනවා ලංකාවට ලංකාවට ත්‍රිකුණ ලෝක බොහෝ තැන් වලට හරි ලංකාවට එක එල්ල වෙනවා දැන් මේක මේ වැටෙන වැස්ස බින්ද වැටෙන වැස්ස වගේ නෙමෙයි හරි මේ වෙලාවේ විශ්ව කේන්දරයේ මේෂ රාශිය ඇතුලේ යම් කිසි දැඩි උෂ්ණාදී ගතියක් තියෙන වෙලාව වැස්සත් රස්නේ හොඳට ඔබ අත්දකින්න කොච්චර වැස්ස මේ රස්නේ අඩු වෙලා යන්නේ නැහැ මේ වැස්ස හැබැයි වෙන්ද වගේ වැස්සක් නෙමෙයි තා විශාල වශයෙන් මිනිස් ජීවිත සහ දේපල වලට හානි වෙන්න පුළුවන් මට්ටමේ තත්ත්වයක් හටගන්නවා හරි දැන් කට්ටිය පිච්චි ගමතර ගලනවා ඔව් දාඩියදද වහිනවා හරි දාඩියදද ගමතු තේනවා ඒ වගේ විපරිත තත්ත්වයක් අත්දකින්න ලැබේ එතකොට අපි මේ ගණන් හදලා බලපු විදිහට මේ මාසයේ වෙසක් පොය කිට් වෙනකොට සෑහෙන වර්ෂාවක් ලැබේ. ඒ වගේම 21 වයින්කොට 25 26 දවස් වෙනකොට සහ ජූනි මාසෙ වෙන දක්වාම යනකොට අපිට දරාගන්න බැරි තරම් වර්ෂාපතනයක් ලැබෙන්න ඕනේ මේ සූත්‍ර අනුව. ඒ වගේ මේකෙන් ගම්මතුරු තත්ත්වයක් පෙන්වන විතරක් නෙමෙයි ගම්බිම් පිටින් ආයන තත්ත්වයක් අපිට මේ සූත්‍ර දෙහෙනකොට පේන. දැන් ඒ ලෝක පුවත්පත් ලිපි ගැන මට පෙන්වන්න පුළුවන්. මෙතන පෙන්වීම සහ සටහන් පෙන්වීම මෙහෙ කියලාවක් නැහැ. ඒකෙන්ද ඒක එක්තරා ආකාරයකට මම කියනවා අපි හැමෝම මේ දේ වෙයිද කියලා අවධානයෙන් ඉන්න. බලමු. සහ ඒ වගේම ජලාශ්‍රිත වල යම් යම් පිපරීම් හටගන්න පුළුවන් විදිහේ ඒ තත්ත්වය අනාගතේ ඇති වෙනවා. මම මේක කොහොමද කියන්නේ මම පස්සේ කියලා දෙනවා. හරි. නිකන් මේ කරමුන්නේ නැහැ කියන්නේ. හරි. ඒක ඒක නිසා උස් බිම් වල ඉන්න අයට ජලාශ්‍රිත වෙන්න අයට සහ ජලාධාර ආශ්‍රිතව ඉන්න අය සම්බන්ධයෙන් යමක් වුණාට පස්සේ කතා කරලා වැඩක් වෙන්නේ නැහැ අපිට විසිද්ධ වෙයි කියලා තමයි පේන්නේ වැසක් පොයි බහුනොත් එකම ගමතර තත්ත්වයකට ඉතින් ආයම් තත්ත්ව තියෙන තැන් වල ඉතින් පරිස්සම් වෙන්න ඕනේ ඔව් ඒ තත්ත්වෙ ඇති වෙන්න පුළුවන් ඔබ තමයි පොදුවේ අපි හැමෝටම බලපාන බලපෑම සම්බන්ධයෙන් මම කියන කරන මේ පුරෝකතනය හරි ඊළඟට මම පෞද්ගලිකව එක එක අය බලපාන දානික දැන් අපේ ඔය අක්ෂාංශ දේශාංශ වලට ලංකාවට නෙමෙයි අපේ වලින් මන්නාර රට කිට්ටුවේ තියෙන මුහුද වැටෙන්නේ. ඔව්. අපි ඒක වැටෙන්නේ. ලංකාව තුළ වැටෙන්නේ නැහැ. ඒක නිසා කියන අමාරු නමුත් අපි බලාපොරොත්තු වෙන්න පුළුවන් ඇති ටික. හරි. ওই තත්ත්වෙ ඉන්දියාවත් බලපාන. පැහැදිලිවම. ඔව්. ඊළඟට මම කැමති අපි මේ ඔය හදාගත්ත ටොලමියන් සූත්‍රය අනුව. ඔව්. එක් එක් දවස්වල ඉදිරියට උපදින්න ඉන්න අයගේ. ශරීරයේ පිටරන විශේෂ උපන් ලැබගෙන වගේ කියන්නේ. දැන් මේක අනාගතය සඳහා කියන එක. අපි බලමු මේවා මේ විදිහට වෙයිද කියලා. වෙයිද කියලා. හරි. හරියටම මේ මාසේ 10 වෙනිදා. හරි. දවල් 2යි 50 සිට. දවල් 2යි 50 සිට මේ මාසේ 11 වෙනිදා. හවස 5යි කාලේ. ඔය දක්වා අතර කාලය අපි ගම් ගමු. ඔව්. ඔය කාලය ඇතුලේ අපි ස්ට්‍රොං පීරියඩ් එකක් තියෙනවා. මම පොදුවේ කියන්නේ. ඔව්.
මේ කාලය ඇතුළත උපදින ස්ත්‍රී හෝ පුරුෂ හෝ ඕනම කෙනෙකුගේ උදරය දිව සහ ඔවුන්ගේ ලිංගික ප්‍රදේශයේ බලප පීඩනවා. අපි බලමු මේ මාසයේ 10 වෙනිදා සවස දෙකෙන් පසුව ඒ කියන්නේ මම කිව්ව 2:50 සහ 11 වෙනිදා හවස 5යි 5:00 5:10 වගේ ගමුකෝ. ඔව්. ඒ කාලේ අතරතුර උපදින ස්ත්‍රී පුරුෂ ඕනම කෙනෙකුගේ ශරීරයේ තමන්ගේ දිව ලිංගික ඉන්ද්‍රිය මත සහ බඩේ උපන්නබ පීඨණ්ඩෝනේ මේ කියන කාමීය සූත්‍ර අනුව. හරි. අපි බලමු එහෙම උපදින බබාලගේ ඒ පිළිදීම් තියනවාද කියලා. හරි. ඊළඟ දවස තමයි මේ මාසේ 12 වෙනිදා. 12 වෙනිදා රෑ 7:00 7:00 කාලේ සිට මේ මාසේ 13 වෙනිදා රාත්‍රී 11:00 10:00 වගේ වෙනතුරු උපදින අයගේ උදරේ පලප පිටන්න උදරේ. හරි. ඊළඟට මේ මාසේ 16 වෙනිදා පාන්දර 4:57 සිට මේ මාසේ 17 වෙනිදා උදේ 7:26 දක්වා උපදින ස්ත්‍රී පුරුෂ වනම දරුවෙක්ගේ ශරීරයේ නැවත ඔහුගේ නාසය මත සහ ලිංගික ප්‍රදේශය මත ඒ කියන්නේ ලිංගික ඉන්ද්‍රිය මත පලප ඊළඟට නැවත මේ 17 වෙනිදා උදේ 7:26 සිට මේ 18 වෙනිදා උදේ 9:25 දක්වා උපදින අයගේ පැහැදිලිවම ඔවුන්ගේ ලිංගික ඉන්ද්‍රිය මත පලප පීඩනවා. හරි. ඊළඟට මේ මාසේ 20 වෙනිදා පෙරවරු 11:26 සිට මේ මාසේ 21 වෙනිදා උදේ 11:08 දක්වා උපදින අයගේ ලිංගික ප්‍රදේශය මත උපලප පිහිටන. මම මේ දවස් ටික තෝරගත්තේ ඉදිරියට තියෙන දවස් නිසා බලන්න පුළුවන්. අනික පැත්තෙන් මේ යන්නේ විශේෂ කාල පරිච්ඡේදයක් බව හඳුන්වනවා. හරි. ඔබ දකින්න ඇති මේ කාල පරිච්ඡේදයේ උපදින බොහෝ දෙනෙකුගේ තමන්ගේ රහස් ප්‍රදේශය මත තා ප්‍රකටව පේන උපලප පිහිටනවා. හරි. ඒක මේ කාලයට ඇති වෙන විශ්වයේ ඇති වෙන යම්කිසි ස්වභාවික තත්ත්වයක් නිසායි ඒ කාලේ උපදින අයගේ ශරීරයේ ඒ අදාළ ඉන්ද්‍රිය මත උපලව පිටන. හරි. එතකොට මේක රීඩ් කරන්න පුළුවන් දැනට මම දන්න එකම විද්‍යාව විෂය ජ්‍යොතිෂය පමණයි. ඔව්. මට මේක රසායන විද්‍යාවෙන් කියන්න බෑ. කාලිකුල විද්‍යාවෙන් කියන්න බෑ. ඒ වගේම භෞතික විද්‍යාවෙන් කියන්න බෑ. අනාගතේ උපදින්න ඉන්න අයගේ ශරීරයේ මේ මේ ස්ථාන මත උපලප පිටනවා කියලා මට කියන්න පුළුවන්. දැනට මම ගෙනින් තියෙන්නේ ටොලමීන් එතකොට දැන් මේවා බලන්න මෙන්න මෙතනින් අපිට පුළුවන් බලන්න ජ්‍යොතිෂයේ මේ සිද්ධාන්ත අමුතෙන් ඔප්පු කරන්න දෙයක් නැහැ. අපිට කාටවත් වාද කරන්න ඕනේ නැහැ. මෙන්න අපි කියන අනාගතයේ උපදින දරුවන්ගේ මේ මේ ස්ථාන වල පළව පේනවා කියන්නේ. හරි. හරි. සීල දනයි. ඔය කාලයට උපදින ඕන කෙනෙක් තියෙන්න පුළුවන්. හරි. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජර්මන් ෆ්‍රාන්ස් ස්විස්සර්ලන් ඕන කෙනෙක් තියෙන්න පුළුවන්. හරි. එතකොට බලමු අපි මේ දවස්වල මේ කාරණේ සිද්ධ වෙයිද කියලා. අපි අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ආරාධනා කරමු අපේ මේ ප්‍රතිචාර. ඔව්. බල දෙන්න කියලා. මේ ප්‍රතිචාර අපිට වටිනවා. ඒ නිසා අපිව අහන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේ දින කීපය තුළ ඔන්න ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට කියන්න. එහෙමනම් අපි මේක වැරදිද ඒත් අපි ඇත්ත කතා කරනවා. ඇත්ත කතා කරනවා. ඔව්. ඊළඟට දැන් මේක අනාගතය. අතීතයේ ඉපදිලින් නැහැ කියලා දැන් පරීක්ෂා කරන්න පුළුවන්. ආ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න පුළුවන්. මම එහෙම දවස් ටිකක් කියන්නම්. හරි. මම හමුලස තෝරගත්තේවා 2011 අවුරුද්දේ අප්‍රේල් මාසේ 25 වෙනිදා. හරි. උදේ 8:16 සිට හරි දවල් 12:17 දක්වා පන්නයිගේ. හරි. පැහැදිලිවම ලිංගික ප්‍රදේශ මත පල්ලම් පිටනවා. ඒ ලිංගික ඉන්ද්‍රිය මත පල්ලම් පිටනවා. ගේ ස්ත්‍රී පුරුෂ ભેදකින් තොරව. හරි. ඊළඟට 25 වෙනිදාම දවල් 12:17 සිට 25 වෙනිදා රාත්‍රී 7:57 දක්වා උපදින අයගේ
ඔය කියන විදිහටම තමන්ගේ ලිංගික ප්‍රදේශය මත තමයි ඔබලාප පිටන්න. ඊළඟට අපි මේ ටික දැන්ට කියමු ඒගොල්ලන්ට මේ පරිශීලන කරන්න පුළුවන් නේ. ඔව්. හරි. දිගලස්සක් තියෙනවා කියවන තවන එකක් කියවන්න. දෙදස් එකොළහ අවුරුද්දේ අප්‍රේල් මාසේ 19 වෙනිදා සවස 3 සිට උපන්නායගේ ශරීරයේ ලිංගික ප්‍රදේශය මත පල්ලප පිටන්න ඕනේ. ඊළඟට අප්‍රේල් 19 වෙනිදාම රාත්‍රී අර කිව්ව වෙලාවට රාත්‍රී 11 දක්වා උපදිනායගේ ශරීරයේ බඩ දිව ලිංගික ප්‍රදේශයේ ස්ථානවල පල්ලප පිටන්න ඕනේ. හරි. මේ වගේ අවුරුදු ගානක මම හදාගත්ත චාර්ට් වර්ගයක් තියෙනවා. ඔය ටොලමියානු ජ්‍යොතිර්වේදයන්වනේ. ඔව් දැන් මම හැබැයි මේ ගණන් හදන්නේ මේ නිරේණ ක්‍රමයට. හා හා හා. පලාපල කියන්නේ ඒ කියන්නේ අනවෙක කියන්නේ ටොලමිය ක්‍රමය. ටොලමිය ක්‍රමය. ඒත් අපිට මේ ටොලමියන් මේ ලිතක් නැහැ. ඉතික දන්න එක. ටොලමියන් රාස්පුට නැහැ. හා. ඉතින් අපි හදාගන්නේ අපි පාවිච්චි කරන මේ නිරේණ ජ්‍යොතිෂයේම මේ ග්‍රහස්පුට සහ මේ ඒ ට්‍රාන්සිට් එක පාවිච්චි කරන්නේ. හරි. පලාපල කීමේ සහ පුරවකතර කිරීමේදී පාවිච්චි කරන තාක්ෂණය වෙනස්. හරි අපි මෙහෙම හිතමු දැන් මේ බොහෝ වෙලා අපෙන් ගොඩක් දෙනෙක් අහන කාරණාවක් තමයි මේ සුරංග දීපල් වැඩි වෙලාවක් අපිව දිගින් දිගටම අපෙන් අහන ඉන්දික මාත්‍යාගේ මේ ඔව් ටිකක් යම් ආබාධයක තත්ත්වයක ඉන්නේ මම දැන් අසනීප තත්ත්වයක ඉන්නේ 1986 12 වෙනි මාසේ 14 වෙනිදා ඉඳලා තියෙන දනු ලග්නේ උපන් කෙනෙක් උදේ කියලා තියෙනවා උදේ 10යි 10ට කියලා තමයි සඳහන් කරන්නේ සුරංග මම හිතන්නේ ඔබ අපිත් එක්ක ඉන්නවා නම් අපිට හරියටම වෙලාව කියන්න මේ උදේ 10 වගේ තමයි මම දැක්කේ හැබැයි ඇත්තටම උදේ 10 කියද්දී මේ කියන්නේ ඇත්තටම අර දනු මකර අතර ආසන්න කාලයක් වෙන්නට පුළුවන් දෙසැම්බර් නේද ඔව් 1986 දෙසැම්බර් 14 වෙනසයි ටිකක් අර ඇත්තටම පොඩි නිරීක්ෂණයකින් බලනම තමයි කියන්න වෙන්නේ මොකද මේ මොකද හො ඉන්නේ ආසනික තත්ත්වය නිසා මම හිතන්නේ කෙසේ මාතෙන් අපි ඔහුට අසාධාරණයක් කරා වෙනවා ඇත්තටම මේක මකරට යන්නත් ඉඩ තියෙනවා ඔව් පොඩි මට එහෙම එකක් දැනෙනවා ඒ උපන් දවස් එක්ක ඔව් අපි ඔහුට අනිවාර්යයෙන්ම සාධාරණයක් කරමු මේ උදේ 10 ට ඉඳලා තියෙන්නේ මේ උදේ 10 ලග්න දනු කියලා. ඔව් එතන දනු මේ මීට කරනනම් මම පොඩි ගැටලුවක් තියෙනවා මේ. ඔව් ලග්න දෙකක් අතරට වැටෙන වෙලාවක. ඔව් ඔව් මේ උදේ 10ට මේ දෙකට අඩු නෙමෙයි ඇත්තටම මේ දනු වෙන්න අමාරු වෙන්න බෑ කියලා මම හිතන මොකද රවි 11ට සම්බන්ධ වෙලා වෙලාවෙද්දී ඒ නිසා මම හිතන්නේ අපි ඔහුට උත්තරයක් දෙමු මේ එස්සින වැඩසටහන් පසු අයිය අපි දුන්නා. ඔව්. ඉතින් මොකද කිව්වන්නේ මේක මොකද ඔබේ මතය මොකද්ද? ඔව් ඇත්තටම දැන් ටොලමියානු ජ්‍යොතිෂය කියලා කියන්නේ ඇත්තටම වෙනම මේ දැනුම් පද්ධතියක්. ඒ කියන්නේ ජ්‍යොතිෂයත් එක්ක කොන්නගුණු මේ අප්‍රතික ලෝකයේ මම හිතන්නේ ජ්‍යොතිෂය පිළිබඳ අතීතයේ ඉතා විශාල මහා කාර්යභාරයක් කරපු පුද්ගලයා තමයි ඇත්තටම ටොලමි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ටොලමි කියලා කියන්නේ කියන්නේ තාම මේ ගැඹුරු ශාස්ත්‍රීය අධ්‍යයනයක් සහිතව තාරක විද්‍යාව ජ්‍යොතිෂය ගණිතය වගේ මම හිතන්නේ ඔහු මේ කලාව හොකින්ස්ගේ පොත මම දැක්ක ඔහු කවියෙක් කියලා කවිය ඒ නිසා මේ ඒ ඔහු ගොඩනගපු ක්‍රමය මම හිතනවා කේසිජය කියන්නේ ගැසුරු කරලා ඒක එක්තරා විදිහක නව මානය කරගෙනලා තියෙනවා මේ වසන්ත ඒක මම හිතන්නේ අපේ ජ්‍යොතිෂය ඉතා හොඳ ප්‍රවණතාවයක කියන්නේ අපේ ජ්‍යොතිර්වේදීන්ගේ ලොකුම දුර්වලතාවයක් තියෙනවා අර පරණ හනමෙටි මේ බමුණු මතවල මේ එළඹගෙන ඉන්නවා ඕන් සූදානම් නැහැ අලුත් සංකල්ප පිළිගන්න. මම ජීවිතයත් මම හිතේ කිව්වා බටහිර විද්‍යාවේ තියෙන අපේ නැති එක අපි හදාගන්න ඕන එකක් ඒක. ඒ නිසා අලුතෙන් එන දේ ඉතාලම මේ මම කියන්නේ මේ අවිචාරවත් පිළිගන්න කියන එක නෙමෙයි. හැබැයි යම් සාධනීය නම්‍යශීලී බවකින් යුතුව අලුත් සංකල්ප. මේව අලුත් නැහැ ඇත්තරම. ඒ කියන්නේ අපිට අලුත් වුණාට අලුතෙන් සංකල්ප පිළිගන්න සහ ඒවා භාවිතා කරන්න තරම් නම්‍යශීලී වෙනවා නම් අපේ ජ්‍යොතිර්වේදීන් මම හිතනවා අපි මීට වඩා ලොකු ගමනක් යන්න පුළුවන්. හොඳයි. අතගයි මම නම් ටිකක් කැමතියි මේ වගේ වැඩසටහනකට දැන් අපිට මේ ඔය ප්‍රේක්ෂකයෝ බලන ඉන්න අයගේ මත අපිට කියන අපිට මේ හොඳ කියන්න ඕනේ අර දොස් කියනවා තමයි යෝනේ. ඒක එකක් දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණොත්
අපිට උංග සම්බන්ධ කරගත්තා වගේ වෙනවා එතකොට අනිවාර්යෙන්ම අපි ඒක ලබන සතියේත් බලමු නැත්නම් නමුත් මම මේ වැඩසටහන සම්බන්ධ වීම ගැන මේ සතුට වෙනවා මොකද මෙතන තියෙන ප්‍රශ්න මෙන්න මේකයි ජ්‍යොතිෂයේ මොහවෙන් ශාද වශයෙන් කරන්නේ මේ අපරාධයක් මේ රටට ඔව් ජ්‍යොතිෂයේ බුද්ධ ශාස්ත්‍රයේ පුරා වාස්තු විද්‍යාව ප්‍රතිවලින් ශාල හානියක් කරන දැන්ට ඒකෙන් හානිය කරන්නේ රටට නෙමෙයි ජ්‍යොතිෂයට වස්තු විද්‍යාවට හැබැයි ජ්‍යොතිෂයේ විද්‍යාව තමයි හානිය කරන්නේ දැන් යුරෝපයේ 16 ශතවර්ෂය වගේ කාලේ අනාවික කිව මිනිසුන් පණ පිටින් ගාලා කොච්චර බැරුවා ඔව් මායාකාරියෝ කියලා ඉඳ ගාලා තියෙනවා ඔව් කියන්නේ මේ මට්ටමට රාජපාලනය ආවා මේ සමාජ විරෝධී මට්ටමට මේක පත් වෙනවා කියලා ඔව් ඉතින් දැන් මේක මේ රජයක් එහෙම කරන්නේ නැහැ නමුත් මිනිස්සු මේ ශාස්ත්‍රය කරනගේ මොන්ට කියලා ගන්න ඉඩ තියෙනවා මේ මට්ටමට ගියොත් අතීතයේ සිද්ධ වෙච්ච දේවල් හරීම මේ නරකයි දැන් කොලොනියා කුණුකන්දි සිද්ධිය ගත්තත් අවුරුදු එකක් ගැන සිද්ධිය ගත්තත් මෙරට සමහර මේ සුප්‍රකට රාජ්‍ය නායකයන්ගේ පෞද්ගල දේවල් ගැන කියන මේ අනාගත ප්‍රකාශ කිරීමත් මේ මේ විශේෂම ෆෙන්ෂුයි කියලා පැතිරෙන මහ වසංගතයෙන් කරන මේ බොරුව අයිසක මිනිසුන්ගේ මුද්‍ර කඩා ගැනීමත් ඊළඟට යంత్ర මන්ත්‍ර හදි හුනියම් කියලා කරන මේ බොරුව ඊළඟට බන්දනින් දෙක කතා කරනත් දැන සමහරු කේන්ද්‍රය බලලා මේ මේ මෙහෙමයි කේන්ද්‍රය බලලා ප්‍රතිකාර කිරීමේ ප්‍රශස්ත ක්‍රමයක් තියෙනවා ආයුර්වේදයේ දැන් ඉඳික කිව්වා දැන් මේ වෙලාවේ තව වෙන හොරු ටිකක් ලංකාවේ පැතිරෙනවා පිළිකාව හොඳ කරනවා අරෝ හොඳ කරනවා මේ හොඳ කරනවා කියලා මේකෙන් ඉන්නේ අපේ ආයුර්වේදයට තහරක් වදිනවා ඔව් ඉතින් මට හිතෙන්නේ දැන් මේවා නීති රීති වලින් හදන්න බෑ එලි පිට සමාජයට බහැලා ප්‍රසිද්ධියේ කතා කිරීම විදිහ තමයි මේවා හෙළදරව් කළා තමයි අපිට මේක මේ එලියට ගන්න වෙන්නේ ඔව් ඒ යන්නේ ඒ අර්ථයෙන් තමයි මම මේ රසහන මේ කැමති උනේ ඉතින් මේවට ගල් මුල් වෙන්න පුළුවන් නමුත් මං හිතන්නේ නම් වරුන්ට ඉඩක් නැහැ කියන එක තමයි වෙන්න ඕන දේ. යමක් ඉගෙන ගන්න උත්සාහ කරන කෙනෙකුට ඉගෙන ගත්ත කෙනෙකුට මේකට අපි ඉඩ දෙමු. ඔව්. නමුත් මේ මේ ජාවාරම මට නම් ඉඩ දෙන්න හොඳ නැහැ. ඔව්. සබින් මොහොමඩ් මිස්තුතිය අපි විශේෂයෙන් උත්සාහ කරන්නේ මෙන්න මේ කාරණේ. සමාවෙන්නේ ජෝතිෂයේ මුවාවෙන් මේ රට තුල වෙන ජාවාරම් පිළිබඳ අපි නිරන්තරයෙන් කතා කරනවා. ඒ නිසා මේ හරියාකාරව අපි අපේ ගමන යා යුතුයි. ඔබ බොහොම දාඩිය මහන්සිය ගඳුලෙන් බොහොම අමාරු වෙනවා ගන්න සල්ලි ටික තමයි මේ විදිහට නැති නාස්ති කරගන්නේ. ඒ නිසා හරි විදිහට අපි හොයාගමු කවුද සැබෑ ජෝතිෂ්‍යවේදී. ඒ විතරක් නෙමෙයි ඔබ අහුවෙන්නේ පයම් යම් දේවල් වලට අපි නිර්භයව ඉන්දික මහත්ය සහ මේ අපේ රත්නායක මහත්ය මේ විවිධ දේ නම් කතා කරනවා. තමන්ගේ ශේෂ්ත්‍රය තුළ වෙන හානිය පිළිබඳව කතා බහ කරනවා. ඒ නිසායි රේඩියෝ දිනමින් මේ වැඩසටහන වෙන් කරන්නේ ඔබ වෙනුවෙන්. ඔබ හරි මාර්ගයේ තෝරා ගන්න, හරි කෙනා තෝරා ගන්න සහ බොරු වලට අහුවෙන්න එපා, ව්‍යාජ දේවල් වලට අහුවෙන්න එපා කියන කාරණේ මතක් කරගන්න ඕනේ. ලබන සතියේ බලාපොරොත්තු වෙනවා තවත් මෙවැනිම සවක් පිළිබඳව කතා කරන්න. සමහර විටක ඔබ විශ්වාස කරනවා වෙන්නට පුළුවන්. යంత్ర මන්ත්‍ර හදි හුනියම් මේවා තියෙනවා, දේවාල තියෙනවා හතර වටේ, අහවල් මෑණියෝ කියනවා, අහවල් තැන මෙහෙම ශාස්ත්‍ර කියනවා, මෙන්න මේ වගේ গুপ্ত දේවල් පිටිපස්ස අපි ඕන තරම් යනවා. ඉතින් මේ වගේ ඇත්ත නැත්ත මොකක්ද කියලා අපි ලබන සිකුරාදා කතා කරනවා. ඒකද වෙන හරියටම හවස 3ට සිකුරාදා ලංකා වේලාවෙන් හරියටම පසු 3ට අපි එනවා. ඔබ මොන ගැහෙන. එමුනම් අද දවසේ ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජෝතිරේදී ඉන්දික තොටවත්ත මහත්මයාට. ඒ වගේම තමයි ප්‍රවීණ මාධ්‍යවේදී ජෝතිරේදී ඉසිජේ රත්නායක මහත්මයාට. බොහොම ස්තුති අද දවසේ අපි සමග සම්බන්ධ වුණාට. සුබ දවසක්. ආයුබෝවන්. විරාමයට යන්නයි සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව අපි සූදානම්. රේඩියෝ දිනුම් හා එක්කසු වෙනවා. රැඳෙන්න අපිත් එක්ක.